නවමංස්කාර වීවා බුදුරුුවනටෙ සැමැදා බුදුහිමි සාරනයමි නමස්කාරෙවිීවා දම්රුවනටෙ, සෙමදා සදහම් සරනයමි නමස්කාරෙවිීවා සංගරුවනෙටෙ සෙමදාමහා සංග සරනයමි නමස්කාරෙවිීවා තුනුරුුවනට සෙමෙදති සාරන සාරන යමින් සාදුසාදු සදු ඒ අපගේ භාග්‍යිවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ඒ වගේ සාරිපුත්ත මුොදගල්ලාන මහරහතන් වහන්සේලා ප්‍රධාන දඹදිව පහළ වූ ලක්දිව පහළ වූ සියලු මහරහතන් වහන්සේලාගේ බොහොමනක් ධාතුන් වහන්සේලා මේ පින්බිමට දෙැන් වඩම් වන්නට ඒදුනක් මේ පූජෝ පහරය පිංකම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් මහරහතන් වහන්සේලා උදිසාත් එනිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පිම්බිමේ මේ මල් ස්තූප තුළ වැඩ සිටින උතුන් ධාන්තුන් වහන්සේලාට අපගේ නමස්කාරවවා සාදුසා එවගේ මේ යුග අපිට ගෞතුම් බුද්ධ වාාසනයේ පිහිට පිළිසරණ සලසලා මෙවැනි පුුණ්්‍ය තොටු පොළොවල් න්න නිධහනයන් අපිට මතු කල්ල දන්න අපගේ පරම පූජනය ගුරුදීවත්තුම් පින් අල්ලක ස්වාමින්න් අහන්සේට නිදුක් නිරෝගී ධීර්ගායස ලබේවා ආනමඩුව මහමින් වුුණා භාවන අත්සපුේ සංගූපස්ථායක ස්වාමීන් අහන්සේ වෙන අපගේ මාතලි ඥානෝභාස ස්වාමීෙන් අහන්සේ ප්‍රධහන ගරුතර මහා සංගරත්නෙන් අවසරයි පින්වස් සිල්ම ඇනිවරුණේ සද්ධවන්ත පින්වතුනේ. අද ඉතාමත් මනරන් ධර්ම දේශනාව අපිට සිරවුණය කරන්න ලැබෙනවා. ඒ විස්්මිතාය. ඒ විස්්මිත බව දැනෙන්නේ තම තමන්ට තමාව පේහින තරමට එකට මේ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උතුන් රහතන් වහන්සේලා කොයි තරන්නං උතුන් ද සේෂ්ටයිද කියලා. මේවාගේ ස්තූප හදල වන්දින පුදනයට කොයි තරම් පිංගරැක්්ස් වෙනවාද කියලා හිතට දැනෙනවා. තින් මේ පිින්බි මේ මල්්‍ය ස්තූප තුළ පිංගතුනි මල්ලි ස්තූප කරන්නේ සෑයක් හඳනකොට ඒ සෑයට ආශිරුවාද පෙනණිස ඒ උතුන් ධාතුන් වහන්සේලා වඩා හින්දවල එක නිතර හැම තැනම කරන එකක් නෙවෙේ ඒක නිතර හැමතැනම කරඩ සුදු සුද කියන ප්‍රශ්නෙත් තියෙනවා. නමුන් මේවාගේ ඉදිවෙන සෑයක ඒ භූමියටත් පැමිණෙන සියලු දෙනාටත් ආශිරුවාද පෙනණස මල්ල ස්තූප පූජාව සිද්ධ කරනවා. එතකුට ඒයින් බොහෝ දෙනාට සිත සැලසනෝ. මිසක්ක මේ මම දෙකලතින සමහර ගම්මානව ලි බනට යනකොට දර්මාල්සනය ළඟම සමාරලට මල්ල ස්තූප පහදල තියනවා එහෙම ගැලපෙන. ඒක හොඳ නෑ. මේවාගේ ධාතුන්වන් සෙල්ල තැන්පටක් කරල යද කා ධාතුන්ස වැඩ සිටන ේ. එහෙම ගෞරවයෙන් තමයිඒ මුළු භූමියකටම සිත සැලසින්නේි පින්කම කරන්නේ. මේ ස්ථූප රාජාණන් වහන්සේන් තුල් ප්‍රධාන මල්ල්‍ය ස්තූපි තුළ වැඩ සිටිනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බොහෝොමයක් ධාතුන්හන්ශේලා. ඒ වගේම ගෞතුම් බුද්ධ සාාසනය බැබල වූ අග්‍රශ්‍රාවක වූකිිනිහිරයා මලේ පාටිං රම්පැහැයිම් බබලන. කාරුණ එක හද මඩලක්කින් යුතු ප්‍රඥාව නැමැති පරුවතේ මුදුනටම පැමිණි. ප්‍රඥ්ඥාවෙන් අග්‍රේෂ්වර ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩසිටෙනවා. සමාධයෙන් තුංලෝකම වසඟ කල්ල නීලුවරණ පැහෙයිම් බබලන කාරුණික සිතකින් යුතු ඉරිදිහෙෙන් අගතැන්පත් ධරම පුරෝහිත වූ අග්‍රස්්‍රාවක මහා මොග්ගල්ලාන මහරහතන් වහම්සේ වැඩ සිෙටිනව. අසූ මහශ්‍රාවකයන් වහන්සේලා තුළ නිකෙලෙස් ගුණේෙන් බැබලුුණ දෙවිමිනිසුන් වන්දනා කළ ඒතුන් රහතන් වහන්සේල්ලා වැඩසිටිනවා. ආරියෝ උත්තම අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩසිටිනවා. මේ ලක් දෙරනට ශ්‍රීශද්ධරමි දායාද කළ අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ වැඩසිටිනවා. ඒවාගේම ලක්දිව වැඩසිටි දඹදිව වැඩසිටි උතුන් රහතන් වහන්සේලා. ට විටිං විට මේ ආනුමණ්ඩුව මහමේ වුණනා භාවනා සුපයේ ධර්ම දේශනා කරනකොට මේ යුතුන් ධාතුන් වහන්සේලාගේ නමින් දන්නා ධාතුන් වහන්සේලා සිහිපත් කරනව ස්වාමෙන් වහන්සේලා. තිං මේ ආනමඩුව ප්‍රදේශයේ ප්‍රදේශයේ වෙන්ඩ අතීතය ඉද ලා අදදක්වාම ඉදුවන ස්තූපාතරින් විශාලම ස්ථූපී රාජණන් වහන්සේ තමයි හිදිවේෙනෙන්. අහල්ලතියෙන තොරතුරු අනුව මේ යුග මේ ප්‍රදේශයේ වැඩිමනක්ම ශ්‍රීධාතුන් වහන්සේලා තැන්පත්වන සෑරජාණන් වහන්සේ. තින් ඔබ සියලු දෙනාට මේ යුග පුද්දුම යහපතක් පුදුම සම්පත්තියක් පුද්දුම්ම පුන්නෙ නිධානයක් මේ පහළවෙන්නේ. ති ඒ නිසා හිත සතුටු කරව ගන්ඩ ඒ භහග්‍යවත් බුදුරජාණන් වහන්සේලා කලාතුරකින් ලූකට පහල වෙන්නේ. මේ ලෝකයේ යංකිසිකිෙන දුක් නිවාගත්තනම් බුදු බණපදයක් අහලා ඒ සියල්ලු දෙනා දුග්ගිණි නිවාගන්නේ ඒ වගේම එතරවීමට ඉතාමත් අසීරු සංසාරයෙන් එතර වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වන නිසා සියලු රහතන් වහන්සේලා පහළවෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණු නිසා ඉතින් ඒ නිසා පින්වතුන ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි අප්‍රමානයි අද ධර්ම දේශනාව සවිස්තර වෙනවා බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ගුණයක් ගැන ඒ පසෙකට අහන්ට කල් වෙලාවතියා ගෙන මේතු මහරහතන් වහංසේලාටද වන්දනා පිණිසු පූජෝ පහර පිණිස ඒ රහතන් වහංසේලාගේ ගුණ බිඳක් කියන්න කෙනකුට ප්‍රහණය කිරීමට නැතිකිරීමට අපහසූ මේ සංසාරයට ඇදගෙන යන රාගය දවිේශය මෝහය රහතන් වහංශේලා සදහටම ප්‍රහණය කලා අතීතයේ අපිට යංකිසි රාගයක් ඇති වුණාද. දැන් අපිට රම්කිසි රාග සිතිවිලි ඇතිවෙනවාද. අනාගතයේ යංකිසි රාග සිතිවිලි ඇතිවෙන්න තියෙනවාද. ඉ සියලුම රාග සිධවිලි මහරහතන් වහන්සේල්ලා ප්‍රාණය කළා. උන්නාන්සේල්ලා රාග ගින්නෙම් බැටකන්නේ. රාග දැවිල්ලෙෙන් පිච්චෙන්න්නේෑ. රාගේ නැමැති ප්‍රපාතයට වැටුන්නේෑ. රාගේ නැමැති දීන බවට වැටුනෑ. මේ ලෝක මිනිස්සු බණභාවනාව කරලා සවාධි උපද්දල භාවනාවයි බ්‍රහ්ම ලෝකී උපදිනවා. සමහර බ්‍රහ්ම ලෝකවල ආවිශ තිනව කල්ප පන්සීය. ඊටත් එහා සමහර ව අසංඥ ්‍රහ්ම අරූපා වචර බ්‍රහමලෝක. සූදාහා විසිදාහා අර්සතියනවා. ඒ බ්‍රහ්ම ලෝකවල රාග කියන සිතිවිලි හට ගන්න දේශ සිතිවිලි හට ගන්න තුට කල්පයක් කියන එක දන්නවානේ අපි තේරෙන්න්න කිව්වොත් කල්පයක උපමා ඔබහ ලතියෙනවා යොදුනක්්දික යොදුනක් පල්ල යොදනක් කුස ගල් පරුවතයක් අවුරුදු සීයකට වතාවක් සිනිදු සලුවකින් පිහෙගෙන ගිහිල්ලා. ඒ ගල්පරුවතේ මහපොලෝට සමතලා ඔඩන් කල්පේකටතිී අවුරුදු ගානිවර වෙන්න. තවත් කිවොත් මේ මහා බද්්‍ර කල්පයේ ලෝකීට පහළ වන කකුසඳ කෝනාගමන කාශප ගෞතන තතාගතයන් වහන්සේලාත්. මෛත්‍රී තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝකට පහ වනේමී බද්ද්‍ර කල්පය කොටස් හයකට බෙදුවොත් පලවෙනි කොටස් දෙකී තමයි බුදුරු පස්්නාවම පහළ වෙන්නේ. දැන් හතර නමක් පහළ වනම්. බුදුවරු නැත්තිවම මේ කල්පේ කොටස් හතරත්වී නොතාව. බුදුරු නැතුව. බුදුරු පස්නාවම පහළ වනේ පලවෙනි කොටස් දෙගේ. තු කල්පයක් කොච්චර දිගද කිය බලා. එවැනි කල්ප විසිදාහා අප තේරෙනම වචනයක් ගත්තු කල්ප පන්සීය රාග සිතිවිල්ලක් නැතුව ඉඳලා මනුස්ලෝක ආයුවිපදුනොත්තේම රාගි හටගන්නවන්නේ. ආයු විසි හටගන්නවන්. මේ රාගී කියන්නේ නැසේ නෑනේ. කල්ප පන්සිය කල්ප විසිදාක් කල්ප අසූදාහක් ග සිතිවිල්ලක් නැතුව ඉඳලා මනුසුල්ලෝ කිිප දිච්ච ගමන් රාග හටගන්න. මේ රාග ඒසා දරුණුයි ඒ දරුණු රාගය මුලිම්ම සිදදැම්මා මේ යුතුම් මාරාතන් වන්සේලා. ඒ රාගේ දුරුකරපු මොනිවරුන්ට වඳන්න සිහිකරන්න හිස නමන්ට ගරු කරන්න ඒම උබට යම් දවසක රාග ගින්න නිවාගන්ඩ උපකාර වෙනවා දවසේ සදහටම නිවල දෙම්ම මෝහෙ සදහටම නිබල දෙන්මා මේ උතුන් රහතන් වහන්සේලා තව මංකාරණව කියන්න දෙැ ඔන්න මම මහ නෝනා තුර මම කසාවතත් දනාගෙන ඉන්නවා මේ කසාාවතර කියනවා අරහත් දජය කියලා රහතන් වහන්සේලාගේ දජය. රහතන් වහන්සේල පොරෝණ කසාාවත. එතකොට මම සකල කලේසියන් නසල නැති නිසා. ඉදිරියට සසර ගමනින් මට නිදහස් වට බැරි වුුණොත්. මම ආය මැරිලා මනුසුලෝක ඉපදුන සත්ව ලෝකයට ආපවහු උපදුනන්න ඉප දෙනවන ඉපදිනකොට. හ වෙලා හිටකු මට ආයෙත් ඔයවාගේ ගිහි ඇඳුම් අඳින්ට වෙනවා. ආයෙත් තමුඩ කිටියක් ඇඳගෙන කුඹරු කොටන්ඩ වෙනවා. ආයෙත් මජංකිට්ට එක ඇඳගෙන වාහන හදන්්ඩ වෙනවා. අහයෙත් විකට ඇඳුම් ඇඳගෙන විකට නළුව විදියට ඉඩ වෙනවා. වැරහැලි ඇඳගෙන හිඟාකණ්ඩ වෙනවා සංසාරය මෙතන ඉන්න කිසි කියෙනකොඩ්ඩ. සංසාරය මං හිගන්නෙක් වෙන්න කියල කියන්න බෑ ඔබ ඒ දුක්කිත සසරින් නිදහස් වෙලා නැති නිසා. රහදාන් වහන්සේලාගේ අරහත් දජයේ දරාගත්ත මටත් ප්‍රමාදය කියන කාරණාවනේසා. සසරින් එතරවෙඩ බැරිවෙච්චන නිසා ආයෙත් අපි ගිහියඇඳමට වැටින්ට පුළුවන් සංසාර වැටෙනවා. රහත්තුන් නැත්තා. ඒත්. මේ මල් ස්තූප තුළ වැඩින්න රහතන් වහන්සේලා අවසානට මේ කසාාවත ඇන්දාද ආයෙ කවදාවත් වෙනත් ඇඳුමකට ඉන්නේ. මේ උන්නහම්ශීල්ලාගේ අවසං කසාවතයි. අවසංවත්තරයයි අන්තිමව කසාාවත දරනවා අපි පාතරීන්දාන වලදඳනු. ම සසරින් එතරට ගිය නැදදි නිෙසා. කෙලිස් ප්‍රහටයේ නොකර පුනනිසා මමත් මැරිලමී සංසාරටාවට පස්සේ ආයෙත් මට මැටිපිංගාන ගණ්ඩ වෙනවා. පොල් කට්ට ගණ්ඩ වෙනවා. බාට්ටිකක්කං අනල බිමට දාලා ඉජු ඉංජු කියනකොට ඒක ඇවිල් ලෙවකණ්ඩ වෙනවා සුනකෙක් වෙලා. මෙතැන ඉන්න කිස්සි ගෙනගොට කියන්න බෑ. මමනං ආය සුනකෙක් වෙලා බල්ලෙක් වෙලා විප දෙෙනෑ. හිඟන්නෙක් වෙලා හිංගන කබලෑරං යන්න වෙන්න කියල කියන්න බෑ කිසි කෙනකොට. පංගතුනි පහදන්න. මේඋතුන් උරහතන් වහන්සේලා පාතරහි දං වැලඳවාද ආය කවදාවත් වෙනක් භාජනික දංවලදන්ට සසරට එන්නේෑ. දෙමං මෙහිමිඉන්නවා. සර එතරට ගිය නැති නිසා. රාගදේශ මොහෝ කෙලෙස නසපු නැතින නිසා. අතීත වූ හෝ යන්කිසි කරුම විපාක ඉදිරිපත් වෙලා මමත් නිරයට වැටන්න පුළුවන්. මෙතන ඉන්න කිසි කෙනකොට මන්නං ආය ආපායි යන්නෑ ලෝදිය හැලියේ තැම්බෙන් නෑ ගින අගුරු කන්දය නගිනෑ කටුයි බුලේ නගින්නෑ කියලා කිසි කෙනකොට කියන්න බෑ ඔ බෝබිෙන් අහල බලන්න. සතරාපා ඉක්මොල නෑ එතුුණු නිරේ නිරිශරීරයක් යමපල්ලු අද දෙන ඇඟක් ලැබෙනවා එතුටු මගේ ඇංගන්තිම එංගෙනෙවෙයි. බල්ලු බලල්ලු වෙලා වලිගි හොළොව හොළොවා සතා සරපයා වෙලා දරණලාගන අත්තාටුවලින් ගගහා හසේ පියාසර කරගෙන ගැඩවිල්ලො පනුව වෙලා පොළො හාරගෙන යන සංසාරට වැටෙනවා. එහනම් මේ අන්තිම සරීරෙනෙවේ. පහදින්න පංවතුන මේ උතුම් රහතන් වහන්සේලා. ඒ මේ ලෝකට දෙවියම් බබුන්ට පෙනුනද යංකිසි රූපයකින් ඒ රූපය වනහි අන්තිමශරීරයයි. දෙවි මිනිස්සුන් සාධකාර දිදී වතු හතදන් වහන්සේලට වන්තනා කළා අන්තිම දේහධාරී කියලා අවසංසරීරයේ දරනව අවසංශරීරයේ දරනවා. ඒ අවසන්ශරීරයත කොටස් තමයි ධාතුන් අන්ශසිල විදිට මේ වැඩෙඉන්නේ. මලක් පොද්ධන පහනක් පොදන සාදු කියල අද් දෙෙක එකතු කල්ලවාඳන පොදන. මලින් පහනෙන් සුවඳින් පෝජ සත්කාර කරන ගරු කරන බොහෝ දෙනාට දුග්ගිණි නිවෙන්ට පිංරැස් වෙනවා මේ අන්තිම දේශධාරයේ මොනිවරුන්ට වන්දනා කරද්දී. ඒ කාන්තයෙන් ඒ රහතන් වහන්සේලා දුක්ඛිත සංසාරයෙන් එතරට වැදිය. රාගදේශමෝ ප්‍රහණය කළා සුපටිපන්නයි යුජු පටිපන්නයි ඥාය පටිපන්නයි සාමීචි පටිපන්නයි. ආහුනේ යැයි පාහුනේ යැයි දක්කිනේය ලෝකට උතුම් පින්ගෙත අංචලි කරණය යයි. ඉතින් අද දවසේ බුදුරජාණන් වහන්සගේ අසීරිමත් ගුණයක් ඉස්්මතු වෙන දේශනාවක් අපි ඉගෙන ගන්නේ මේක සාවධානව අසා සිටිින්ද විශ්මිතයි. ඒ විස්්මිත බව තියෙන්නේ අපි ඒක නොහැකියාව නිසා පංවතුනේ අකුසල් ප්‍රහණය කරඩ කුසල් උපදවගණ්ඩ මේ සසරින් එතරවෙඩ අපි තුල්ල තියෙන් ඕන ප්‍රධාන හැකියාවන් හතරක්. එ හතරින් එකක් තිබ්බෝ තමන්ට සසරින් එතරවඩ ශක්තිය ලැබෙනවා. ඒවටග ඉරිදිපාද කියලා. චන්ද චිත්ත වීරී විමංසාකය. එක් වු කැමැත්ද තිෙන්න්න ඕන මන්ගේ අඩුපාඩුවක් ඔයල ඉන්න දැන බලමු තමන්ගේ අඩුපාඩුවකින් නිදහස් වෙන්ද කැමැත්්ද තියෙන්න්න ඕන සංසාරයෙන් නිදහස් වෙන්ට කැමැත්ත තියන්න ඕන චන්ද චිත් චිත්ත කියන අධිෂ්ඨානය ඒකෙරහි පිහිටුවගල් බලවත් සිටිවිල් ඕන මං එක නතර කරනවා මයි මම හැදෙනවා මයි මම මේ පින මේ කුසලය කරනවාමයි. මම මේ සසරින් එතර වෙනවාමයි කියලා යාගල් හිතේ ලොකු අධිෂ්ඨානයක්තිෙන් දෝන. වීරිය කියල කියන්නේ ඒ සඳහා තමන්ට වීර්යක්තියෙන් දෝන. වීමන්සා කියන්නේ නුවනින් විමසා විමසා සසර ගැන කල්පනා කරකර දුකගැන කල්පනා කරගර තුලනය කරකර. ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද හරි මොකක්ද වැරදි මොකක්ද කියල විමසා විමසා තවන්ගේ ජීවිතය හදාගැන්න ඕන වීමංසා. ඉතින් මේකින් මේ අධිස්ථානය කියන එක අපි තුල හරියට හීනයි. අධිස්්ඨාන මිනිස්සුන්ට තියෙනව ඒව සුදුසු තැනට නෙවේ පන්සිල් පද පහ කොච්චර සමාදන් වුුණාද රකිනවා කියලා රකිද බෑනේ. පහරන්න බෑ මෙච්චර බුද්ධ ශවාසනයක් කම්බ වෙලා කලාතුරකින් ධර්මය හම්බ වෙලා වෙහිර විහාර හදනවා පින්කන් කරනවා පන්සිල්පද පහරකින්න බෑ. මහා ලොකුවට ඉහලින් කතා කරනවා ලොක්කෝ වගේ ඉන්නවා ගණ්ඩ තියෙන උපාදිීත් ගන්නවා ඉංගිරීසියනොත් කතා කරනවා පන්සිල් පද පහරකන්න බෑ. රටක් හදන්න හදනවා සමාජයක් ගොඩනගන්න අදනවා පන්සිල් පද පහවත්ත්‍රයක ගඩු බෑ. මේ සිවල් රැකිනවාගේ අධිෂ්ඨාන කරගන්නවා හිතාග්ඩ බැරි විදිට සුන්නත් දූලි වෙනවා. මන්නන් තරහගන්න නෑ කියල හිතනවා හිතල හැරෙනවටම තරයනවා. සමාරය වන්න මිනිහට බනිින් නෑ කියල හිතනවා හිතුවට වස්සෙක්. ඒ හිතාගෙනට මං මේ බයිට කටපියගේ ඉන්නවා කියල හිතන් එපා මො මේ අධිශසාානක ඉන්න කියලා බයිනවා ඔොය වගේ අපේ ජීවිතයේ කොච්චරණන් තියෙනවා ද අධිෂ්ඨානයෙන් යැහි ඉන්ඩ හැදුවට බෑ එනිසා ගුණධර්මයෙන් අපි පිරිහෙනවා ගුණධර්මයෙන් පිරිහෙනවා ඉතින් පංගතුනේ අපේ ලෝතුරා තතාගත බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු නොවී සිටියදීම අස්සිරිමත් අධිෂ්ඨානයක් පාරමිතාවක් විදිහට පිරවා. අපි බඩගින්නක් වුණාම කෑම කණ්ඩයන්න ඕනන්නේ කෑම තියෙන තැනකට. පිපාසයක් වුණම වතුර බොන්්ඩයන්න ඕනන්නේ වතුර තියන දැනකට. ඊට පැස්සේ රශ්නය වඋනාාම සිල්ලසක් ගන්න යන්න ඔන්න සිල්ලස තියන තැනකට. අඳුර ඉඳලා එලියක් හොයාගෙන යන්න ඕ න්‍යාලෝකී තියෙන තැනකට. අපේ හිත තුළ අධිෂ්ඨානාද ගුණදරම නැත්තං අපේ ජීවිතයට ඒ ශක්තිය ගන්්ඩ අපි අන්න ඕන අධිෂ්ඨානයක් තියෙන කෙනකොට කෙනෙක් ළඟට. නොපිරිහෙලා තුන් ලෝකේම දෙවියන් බමුන්ට පවා. සිතාගත නොහැකි විශ්මිතැ අධිෂ්ඨාන බලයක් ශක්තියක් පෙරුම්පුරණ ජීවිතයේ අප මහා බෝධිසත්තු න්ට ති බොඩා. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාද. ඒනිසා පිහිට හොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේ ළඟට. සරණ සොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේ ළඟට ඒකට ඒ උත්තමයා සුදුසුද නැද්ද කියලා. මේ පෙරජීවිතයෙන් සිතා දැන ගන්ඩ අද ඔබ ඉගෙන ගන්නේ මූගපක්ක ජාතකය ඔබේ නමින් අහලතියන මූගපක් කියල නෙවෙේ තේමීය ජාතකය කිය. මෙහි අසිරිමත් විස්තරයක් සම්මා සම්බුදුරජාණන් වන්සේගේ පෙරජීවිතවල පුරුදුකරපු ගුණ ඔබට අහන්ඩ ලැබෙනවා අපේ ජීවිතයක් කැඩපතක්වාගේ විවරණුය වෙනවා ඒනි සහ සවන් යොමුකරග නහන්ඩ. බුදුරජාණන් වහන්සේ අසිරිමත් අභි නිස්ක්‍රමණයක් කරපු එක ගැන. රම්මය සුරම්මය සුභ කියන මාලිගත් වුණ අත්තඇරල සොංසාරයේ පෙරුම්පුරාගනාපු සිතිවිල්ලකින් බැල්මකින්වත් හිතරිදෝපු නැති මේ ලෝක එකට දරාගණ්ඩ බැරි මහා ආදරයක් යසෝදරාගින් ලැබෙද්දි. ඒ අසෝදරාව කියනවා තුංලෝකෙ කිස්සි කෙනෙකොට නොලැබෙන මහාවා ආදරයක් මහාමිරක්තරං ආදරයක් මං ඔබවන්සේට දෙද්දී ඔබවහන්සේට ඒ ආදරය පොඩි වුණා මේ සත්වයා කරෙහි තිබ්බ කරුණාවඉදිරයේ. ස්වාමීනයේ භාග්‍යතු වහන්ස මගේ ආදරයපුංචී ඔබවහන්සගේ බුදු කරුණාවලොකයි. යසෝදරා ආදරයේ තරමටම යසෝදරාව අතහැර අභිනිස්ක්‍රමණය කරපු එක ඒ බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්වයන්ගේ මහා කරුණාව ඒවාගේ කෙනෙකොගේ හදවති ඇති වෙන ආදරේ දරු එක් ගෙන ඒ රාහුල්ලයන් අතහැර යෑම ඒ දරු සිගිත්තාට සසරේම පුතනුවන් වෙලා එන ඒ රාහුල කුමරුට ආදර මොහෝ ලොකුආදරයක් තාත්ත කෙනෙක් විදිට ඇැබ ආදරී පුංචි වනේ මේ සත්වයන් කිරහි තිබබ කරුණාවට ඒක අබිනිස්කර්මණය කළේ මේක විස්්මිත දෙයක් ඉතින් බුදුරජාණහන්සේ වදාළවන් සසරේ එවැනි අබිනිස්ක්‍රමණය කරලා පුහුණු වෙල්ලා තියෙනවා පාරමී පුරල්ලතියනවා නික්කම්ම පාරමිතා ති බදුරජාන් වන් සේවෙේලාව වදාළ මේ තේමිය ජාතකය එදා බරණැසුවර අතීතයේ කසී රජ්ජුරුවන්ට බරනණැසනුර හිටපු රජ්ජරුවන්ට දරුවන් නැතුව හිටියා. එතට රජතුමාගේ චන්ද්‍රා කියන බිසවට රජ්ජුර කිව්ව ප්‍රාර්ථනා කරන්න කියල දරුවෙක් අන්ත පුරේටම දරුවන චන්ද්‍රබිසව රාත්‍රී විකාලභෝජනයෙන් වැලකිලා ස්වාමයාගේ සම ගැසුරට යන් නැතු එක්තෙන් වෙලා හිතං අධිස්ථානයක් කළා. මම අද දක්වාම සිල්පද පහක් අඩාගෙන නෑ සතුම්මැරීම හොරකං කිරීම වැැරදිකාම සෙවන බොර බොරුකීම සුරාපානය. වෙන මනුසෙක් මම පතල නෑ මේ සතතියක් නං මට දරු ෙැබක් පිහිටන්න ඕන කියා. ඒකයි දුවීපුතේ අනාගත ලෝකී එකක අකර තැබිවලට ඹලට මුහුණ දෙන්නු වෙනවා. පන්සිල් පද පහවත් රැකපල්ලා එදාට සත්‍ය ක්‍රියාවක්වත් කරන්න. මං කෙල්ලෙක් විදිහට අම්මගේ තාත්තක මූුණේ දැලිගාන්න නැතුව මං පරිසං වෙලා හිටියා කියලා. කොල්ලෙක් විදිට අනුන් අමාරුවේ දා නැතුව බඳිනකල් පරිසං වෙල හිටිය කියල මේ කෙලෙස් සහිත ලෝකයේ හිත ලෝල වනත් හිතිං එක එක දේවල් පැතුවත් ම මගේ නෝන ඉක්මවා ගේ නෑ මං මගේ මහන්ත්‍යය ඉක්මවා ගේ නෑ කියන සත්‍යයක් ක්‍රියාව හදවති ඉතියාගණ්ඩ ඕනු ඒ නිසා හිටවල තියෙන ඒ ලෝල පහත් තලාමක දීන හීන ඒ ගති දුරු කරන්න ඕන බලටනාගත හිතාගණ්ඩවත් නැති සමාජයකට ඔයාල හිතලවත් නැති සමාජයකට ඔයාලට යන්ට සිද්ධ වෙනවා දෙන් ගුණයක් පුරුදු කරගණ්ඩ එදාට මුණ දෙන්න එදා මුළුවන්ත පුරේටම දරුවන් නැතුව සිටිද්දී ඇ සත්ත්‍යයක් ක්‍රයා කළ තමන්ගේ සිල් බලය පන්සිල්රැකපුයට ස්වාමිය ඉක්මවා නොගියක ඒ සිල්තෙද බලට බලයට සද්ධවිදු ගේ හන්සනය ඕන ඕනාා බලන්න ඒවාගේ පන්සල්රකිෙන ගිහිකෙනෙක්ගේ අදහස දැනෙන්නේ සක්්දිවිඳූට ඒකනේ සක්‍ර දේවන්දරයා ගමනක් යන්න කලින් පෘතුවයට වඳන්නේ ඒ ගහට්ටා පුං්ඥකරා සීලවන්තා උපාසකා යංකිසි ගෘහපතිෙ පන්සිල් පද පහරකිනවද ඊළඟට පින් කරනවාද තෙරුවන් සරණ ගියාද ඒ ගහට්ටා පුං්්‍ය කරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරම් පෝසයන්ති දැහැමිව දමන්ගේ අමුදරුවන් පෝසණය කරනවාද තේ නමස් සන්තිමාතලේ මාතලින් මමයාට වදිනවාකය සක්්දවිදුුඋත්තු වඳනවා ඒ පන්සිල් පද පහරකින සද්ධවන්ත පින්කරන ග්‍රපතිට ඉතින් ඒ සක්දවිදුගේ ආශනය වනු වුණා සක්දවිඳ කාරණාව දැනගන චුතවෙන්ට ආසන්නදිවිය පුතරයෙකුට ඇරයුම් කළා සක්දිවිදුගේ ඇරයුමෙන් ඒ දිව්‍ය පුත්තරයා අර දීවියගේ කුස පිලිසිඳ ගත්තා ඒ කුස පිලිසිඳ ගන්නකොට ගැරන් ඒ දේවිය ගොඩෝ සතුටට පත් වඩක් ඉතින් ඒ ගැබ් පෙල්ලහරාදී මඟුලු සිද්ධ කරලා ඒ කුමාරය ඉපද වනා ඉපදිනකොට එදා මහාෝ පායන කාලයක මහාෝ වරුසාාවක් ඇදහෙලලා මුළු නංගරයම තෙත් වෙලාගා දේවයට පුතරුවනක් උපන්නා කියන වචනය ඇහිලා රජතුමාගේ ඇග ශ්‍රීතල වෙලාගයා. මේ රාජ්‍ය භාරගණ්ඩ ලේ ඥාතියෙක් විදිර රජතුමාට පුත්ත්‍රයෙක් නැකන සෝකයේ තිබ්බ රජ පරපුරට ගරු කර ඇැති මණ්ඩලයට පුදතුම්ම ප්‍රීතියක් ඇති ඕන. රටක් තෙමාගෙන සිත්වල සතුටෙන් සිසිල් කරවාගෙන උපන් කුමරා. මිය කිය නම දැම්ම. හරි මාදරයේ සෙනය හසයි. කිරි මව්වරු ආදරෙන් තේමිය කුමරාට කිරි පෙව්වා. ඊද පස්සේ ඒ කුමරාත් සමඟ පන්සීයක් කුමාරුවරු පන්නා. ඒ නගරේ ඇමැති පවුල්වල රජතුමා ඒ පිරිසත් ගනල්ල එකම නගරේක ළමයිට හැදෙන්ට සැල්ලස්වා. සිංහතුන කුමාරයට මාසයක් ඕොන තැන තාත්තා දරුවත් වඩාගෙන සිංහල්සන ඉඳගත්තා ඉඳගෙන දරුව නලොව නලුව ඉන්නකොට නඩුවක් ගෙනවා නඩුවක් ක්‍රයතුමා දරුව අුඩුක්ේ ඉතියාගෙන නලව නලුව ඉන්න ගමන් අඩුව විභාග කල්ල නියෝග කලාා මේකාට ගසපාර දාහක් ගහපන් අරකාගේ හිස්ස ගසාදාපන් අරකා උල්ල ති්‍යාපන් කියා ඒ වචන ඇහෙනකොට අට චූටි දරුවාගේ ඇග සීතල වෙලාගයා පුද්දුම බයක් ඇති වුණා ඒ බයත් එෙක් ඒ ළමයගේ හිත මොකක්දෝ වුණා මොකක්දෝ වෙලා හිත ඒ මෙහෙම මෙ එහෙම පොතක පිටු පෙරලෙනවා වගේ ඇතට ගියා පාරම දිව්‍ය ලෝකයක් පේනවා ළමයට තමන් කලින් දෙවියන් අතර හිටිය පෙරජීවිත පේන ගත්තා එතනින් එහා පෙනුුණා යමලෝකේ නිරේ ලෝදයේ තැම්බෙන හැටි ගිනි අගුරුවල නොගින හැති අතපය කපනහැටි පේන්ඩගත්තාඇග තවත් දරදඩ වුන සීතොලොවුන මේ දරුවන් නිරේ ඉඳලතයනවා ඉරස රජතුමාර නියෝගී දීලා ඇර දරුවන් නිදාගන්න යහන තිබ්බා එ දරුව කල්පනා කළ පෙරජීවිත තවතාව පේනව මාන්සයයි දරුවට දරුවට පේනවා ඊට කලෙන් අවුරුදු විශස්සක් රජකන් කරලා අවුරුදුුව අසූදාහක් නිරේඉපදිලා මේ දරුවවා මහ බෝධිධත්තයෝ එතකොට පෙරුම්පුරණ බොහෝවිට මේ සිද්ධිය කාශව බුදුරජාණන් වනාහන්ේගෙන උත් පස්සේ මීට කල්නින් බුදුවේච්ච කාශවුදුරජාන් වන්සකනුත් පස්සේ බොහු විටම මේ සිද්ධිය. තකට සූවිශ්‍යි බුදුවරුන්ගෙන් විවරණ ගත්ත අප මොහා බෝධි සත්වයොත් නිරයට වැටුණනම් අපි ගෙන කවර කතාද. මතකතියාගන්ල නිරහි ගිනි දැල් අපිට සීතල නෑ. නිරේ අපිට වැහිලා ෑ. එතන ඉන්න කිසි කෙන ොටවත්. මමනං අපාය කවදාවත් අපායන් නැතිවී. තිිරිසනෙක් වෙන් නැතිවෙයි ප්‍රේතයක්වෙන් නැතිවෙයි. මනුසුලෝක ඉපතුනත් අතපය නැති අ්භගාතය අන්දෙ කොරෙක් බීරෙ නොවේවි අඩුකුලේක නොහිපදේවි සරීරයකයක විප්‍රකාර අංගවිකල වෙලා ඉපදෙන් නැතිවේවි කියල කිසිිකයනකුට කියන්න බෑ. මේක තමයි සසර බයිකයන්. කරන්න පෙන්වතුන කුසල් කරන්න. මේ වෙහෙර විහාරවලට වත් පිළිවෙත් කරන්න දායක වෙන්න මේ හාමුදුරුන්ගේ හිත සතුඩුගොරවන්න නෙවෙේ. මමත් ආධාර කලා මමත් ඔය ජෛත්‍යයට දායක වුනා කියලා කියන්න නෙවෙේ. මේ දුකෙන් එතරවීම පිණිස කරන්න. අපි යමක් තූ කියල ප්‍රතික්ෂේප කරනවාද. ඒහම තමන්න්න ලැබෙනවා. ඒ පෙරේදා කාරණාවක් කාන්න ලැබෝඩ ළමයිටිකක් පිත්තනියක සෙල්ලං කරනකොට අල්ලපුගෙදර ළමයකිින් ගොලු ඒලමය සෙල්ලන් කරන්ඩ නවා. අර ළමයිකි නො මේට ඇහින් න්නත් නෑ කතා කරන්න බැබ් පලය යන්න තෝත්තක මොන බෝලග ඉල්රිද කියල පන්න නව. කවදාවත් බෝල ගහන්ද සෙල්ලන් කරන්න අර ගොළු කොල්ලව ගන්න. පස්සෙ කාලෙක මේ ඔය වගේ පන්නන කොල් කොල්ලා හරි කෙල්හරි කියන්නකු. කසාද දරුව තුන්දනින් කිපදුන තුන් දෙනාම ගොලුයි. මතක තියාගන්න දුවේපුදේ ඔයාල මේ මිනිස්සුන්ට මනුසු වර්ගයාට ගරහලා. මිනිස්සුන්ගේ අඩුපාඩුකම් මත ගරහලා ඔබ යමක් පතිශ්ේප කරනවාවද සසර උම්ඹලටමොවල්ල බෙන්ඩඉඩ තියෙනවා. මේ වනහි සාපයක් නොවේ ධර්මයහි මේ කියන්න. අප දුක්ඛිත සංසාරය නිදහස් වෙල නෑ. රන මහ බෝධි සත්තුය පවා නිරී පදිල තියෙනවා. අර පුංචි තේමිය කුමාරයා මහපොරුෂය මාසයක් ව අඇස්ස චූටි දරුවා. හිතනවා අවුරුදු විශ්සක් රජකං කල්ල අසූදහක් උත්සද නිරේ පැහුණමං දෙම්මං පවුල එකම රාජ කුමාරයක්. මම අනිවාරයෙන් රජකමට පත්වෙන්ට වෙනවා. අහෝ මේ හිරගෙන් මා පැනයන්නේ කෙසේද මේ වදකාගාරයෙන් මා පැනයන්නේ කෙසේ ද අපායට දොරටුව විවෘධ කරන මේ රජකමෙන් මා පැනයන්නේ කෙසේද කියල කල්පනා කරනකොට ඒ කුමාරයාගේ කලින් ජීවිතයක අම්ම කෙනෙ ඉෂ්ට දෙවියෙක් වෙලා රජමාලිගාවේ නවා. සේ සතට අරක්ගන්. ඒ දේවධාවී පුතා ඉදිරියේ පෙනහිටිය පුත්‍රය නුබ සිතපුදේ මට දැනුනා. උඹට මේ වදකාකාරයෙන් පැනයන්ඩ ඕනෙනම් දරුණු නිරට අය වැටෙන් නැත්තිවෙන් නොයනම් උඹ බීරෙක් විදිහට ගොලුවෙක් විදිට කොරෙක් විදියට හිටපා කාලක්‍යයෙක් විදියට හිට පංකෙවෝ. උඹගේ ජීවිත කාලයම ප්‍රිය මනාපම වචනය කරගණින්කිව කාලකන්නයා කියන එක. කාලක යෙක් වු නොත්තුමට මාලිගවිින් පැල යන්න පුළුවන්කෝ. බින්දුුන්න හිතින් සාදු සාදුෝ මට මාවතක් පෙන් නල දන්න. මට මේ නිරේට යන පාරෙන් වෙන වෙන්වෙන්ට ක්‍රමයක් කියල දන්න. මං අදපටන් කතා කරන්න නෑ අධිස්ථාන කලා. මං අදපාතන් අතපයි හොල්ලන්න නෑ අධිස්ථාන කලා. ඊට පස්සේ. මං අද පටන් ඇහෙනවා වගේ ඉන්න නෑ. මට මේ අපාට යන තැනින් නිදහස්වෙඩ ඕන. පුංචි කුමාරයා අඩන්නෑ. සද්ද වලට ප්‍රතිචාර දක් වන්න අත පයහොල්ලන්න. කිරි අම්මවලු පැමිණිලි කලා පොඩි ළමයක් වෙනසත් තියෙනවා කියලා. ඊට පස්ස කිව්ක් ඒනම් කිරි දෙන්න ඇතුවයිද. කිරින්න නැතුව හිටිය. ඉන්නකුට චන්ද්‍රා දේවී එත දුකයි. කෑගල කෙනවා කිරිදී පල්ලා කියලා. ති ඒදේවී කෑගහනකට කිරිය අම්මල කිල්ල කිරිදෙනවා හැබැයි ළමයා ඩන්නෑ. ඊට පත්සේ රජ්ජුරෝකිවවා නෑහෙම නෙවෙයි. ළමයා ඩන්න ඇත්ති මොකක්ද කියලලා බලන් රාජ වෛද්‍යවරුගෙනනවා. ඒයි අංග ලක්ෂණවලෙ ව්වා මෙයා ගොලුවෙක් නෙවෙයි. මෙයා බීරෙක් නෙවෙයි. මෙයා අතපය හරවන්නට බැරිකිනෙනෙවෙයි. මෙයා උපන් නැකතටානුව මුළු ජම්බුද්ධීපේම අධිරාජ්‍ය වෙන්ඩතන් රාජ යෝග තියනවා. මෙයාහරුව සම්පූර්ණ කෙනෙ. ගොලුවෙක් බිහිරෙක් ඊළඟට මේ කොරෙක් ඉප දෙන්න නැකතකින්නෙවෙේ මෙයා ඉපදිල තියෙන. රජතුම න නිසා කිරි නොදීන්න දවසම කිව්වා. එතකුටආන්ඩා කිවවා. ඊට පස්සේ ඒ මහ බෝධි සත්තුයෝ මාසයක් වයසේදී පිපාස එනකුට හිතෙනවා කුප්පිපාසික කියලා නිරයක් තියෙනවා. තනි කර බඩගින්න විතරයි. පිපාසේ විතරයි ඒ නිරේ. තොනිකර අන්දකාරයක උපදින්නේ මහ දැවන්ත සරීරයකින් අතපය හොල්ලන්න බෑ බඩගින්නයි පිපාසය. වතුරනෑ කණ්ඩ නෑ. අවුරුදු කෝඩි කනන් ඉන්න ඕන. ඇට මොනවත් පේනෑ. ක් කුප්පි පාසික නිරයත් එක් මට කිරිනැතියකම කක්්ද කියලා. දුකසිහි කරලා මේක දරාගත්තා. ඒකයි අම් ඉතාත්වය කියන්නේ ඹලට වැඩිය දුක්විදිින සත්තුය ලෝක ඉන්නවා. යි දුක දරාගනිල්ලා. මනුස්්‍යයාගෙන් ඔයාලට වැඩි අන්ත දුක් විදිින මිනිස්සු ඉන්නවා. මතත් වැඩිය දුක්විදින මිනිසු ඉන්නවා කියලා හිතතාදා ගන්න. බිරිඳගෙන් අන්ත දුක්විදින ඉන්නවා. ති මීටත් වැඩිය මිනිහල්ලා ඉන්නවා කියලා හිතහදාගඩ. දරුවන්ගේ අන්ත දුක්විඳන මිනිස්සු ඉන්නවා. කියන්න කාටව. තවයි ඉන්නවා කියලා හිතහදාගන්න. පේන ලෝකෙ දිහා බලලා. නිරේ ගැන හිතලා හිතහදාගන්ඩ. නිරේ ගැනක මීට වැඩිය මහෝ දුකක්නේ. අම්බසකර පේතවත්වෝ බැහුුව අනා. අම්ඹසක්කර පේතවත්තුවේ කියනවා උලවඩ ඉන්න එක සැපයි කියනවා අපාය යනවට වැඩිය. උලේ උලවුඩ ඉන්න මිනිහටත් අමනුස්සෙක් කැවිල්ල කියනවා ජීවත්වනෙන් ජීවත්වෙනින් උඹ මැරෙන්්ඩෙපා කියල. අපා යනට වැඩි ඔයාලොේ දැන් විඳන දුක විඳ විඳ එක හොඳදයි. දුක්ක හිතෙන් දරාගන්් එක ක්‍රමයත් තමයි ඊට වැඩිය දුකක් ගැන හිතන එක බුදුරජාණන් වහන්සේ වදාලා. න්ට දුක එනකොට මීතත් වඩා දුක් තියෙනවා කළ හිතන්න කිව්වෝ. මේ දරුව කුප්පි පාසක නිරේ ගැනී තල දවස මාඩා නැතුවන්නවා කිරිබොන්න නැතුව ඉතට කිරි අම්මලා පස්සේ ආය ගිහිල්ල කිරි දෙනවා. මේ විදිහයට විටිං විට කිරි නොදී අඩයිද කියලා බැලුවවා අඩන් නෑ අතපයි හොල්ලනෑ සද් දෙකට සවන් දෙෙන්නෑ මේ නිරේ වැටයි කියල බයට ති ඒවාගේ නිරේ බව බයක අපිට නෑනේ මේ මොකද්ද මේ අපේ හිත්වලට උනේ මේ සූවිසි බුදුවරුන්ගෙන් විවරණ ලැබූ අප මහ බෝධ සත්්‍යයෝ නිරේ බයි කිසිම විවරණයක් ලබලත් නැතු අල්ප සද්ධාවකින් අල්ප වීරියකින් අල්ප සීහයකින් අල්ප ප්‍රඥාවකින් පිනක් වුණ තමාරුවෙන් කරගන්නේ හිත් රිදන එක වැඩි දුක හිතෙන එක වැඩි එහෙම ඉදලත් මේ අපායට ඇයි කියල හිතෙන්න නෑ අපයි ගැන කිව්ව මාරීති එහෙ අන්ඩක් කට්ටිය පැයි ජලන කියන්නේ මේ අපිට මොකද වනේ මේ සංසාරයන්ට බය නෑනෙ අපි මේ චූටි දසිංගිත්. සසර බය නැති අපි අපි බුදුරජාන් වන්සේ සරණයන් දෝනු. මේ උත්තමය සංසාරය මහ බෝෂත් කාලේ පුංචි දරසිගිත් එෙක්කුයි සිටියදී නිරය බයසිහි කළලා. ඉති මේ විදියට අවුරුද්ධක් විතර හිටිය ඉරස දැන් රාජ පවුලේ ලොකුම ප්‍රශ්නය දරවා. තිචාර දක්ව න්නෑ ඊර්වස්ේ අවුරුද්දක් විතරූ අවුරුදු දැන් දෙකක් වෙතර වුණ අවුරු දෙකක් විතර වෙනකුට ළමයි කණ බොන කාලේ. පැණි කැවුන්වලට අ තව දමයි පන්සියක් එන්නව පැ අර ළමයි ටික ඉදිරියේ තියලා අර ළමත් තිබ්බා. අර ළමයි පැන්නගෙන බඩ ගාගෙන දුවගන ගිහිල්ල පොරටකා රන්්ඩුව වී පැණිකවු කනවා පස අර පුංචි තේමිය කුමාරයා හිතට කියාකන්නවා ඒ තේමය තෝ ලෝදිය ගුලික් ගිලින්ට කැමැති නම් පැණිකෙවුම් කාපිය ලෝදී හැලිය ත තැම්බෙන්ට කැමති නම් පැිකාපිය පැණිකැවුම් කාපිය කියලා නිරේ දුකසිහි කරනකොට හැරන්න වත්තෙන්න හැරෙන්න්නවත්නෑ මේ විදිහට අවුරුද්දක් වවිමසලා මයට අවුරුදු තුන විතරයනකොට. ප්‍රනීත ප්‍රනීත චූටි ළමයි දුටු පම්මණින් දුවගෙන යන පලතුරු ගොඩ ගැහුවා. පන්සීයක් කුමාරෝරු හිට අද අනිල් ළමයි ඇවිදිනව කියනවා මේ ළමය නිකම් මල කඳක්. අතපයි ඔල්ල නෑ මෙහම තියෙනවා. කතා කරන්නේ ශද්දට සවන් දෙන්න. ඊර් පස්සේ නේමීත්ත පාටකය වෛද්‍යවරු කියන්නේෙම මෙයා බොරුව කරන්නේ කිය. ලොමයි පොර කාගෙන කැවිලික පළතුරුකන්න හද යනවා. ඊද වස් මෙයාගේ හිත කියනවා එම් බාතේමිය තො ලෝදිය ගුල්ලි ගිලින්ට කැමැති නම් පලතුරු කාපියය නිරේ දුකසිහි කල්ල පලතුරු දිහ බලන්න වන්න. අවුරුදු හතර වගේ වෙන කොට ඒකාල වෙනකට සෙල්ලම් බඩු බුඩෝ සෙල්ලම් බඩු තියලා ඒත් යන්නේ. යමපල්ලොත් එක ඉඩ කැමැති නම් උඹ සෙල්ලම් බඩුත්ත කීටපා. හිතන් හිතර කතා කරනවා. හෙල්ලෙෙන් නෑ කතා කරන්න. මේ අර්ද අර ඉපදිල මාසයෙන් ගත්තා අධිස්්ථානය දැන් අවුරුදු හතරයි තවම ඉන්නවා. තවම ඉන්නවා. ඊර් පස්සේ ප්‍රනීත ප්‍රනීට බත්තු වර්ගෙනවවා අවරුදු හතර. මෙයා හිතට කියන උඹ ලෝදිය ගිලිින්ට කැමැතිෙන ලෝ ගුලි ගිලින්ට කැමැතිනම් භක්කාපා නැත්තං හිටපං ගොලු එක් බීරෙක් කොරෙක් වගේ හෙල්ලෙන්න ඇතිේමකුමාරය. අධිස්ථානේ ඊර් පස්සේ වයසෞුරුදු පහ වෙනකොට මේ ළමයි ගින්දරට බයයි කියලා. වේලිච්ච තල්කොලවලින් ගයක් හදලා ඒගේ මැද අර තේමිය කුමාරයයයි අනිත් කුමාරෝරු ටිකයි තියලා එක පැත්තකින් ගින්දර දැම්මම්. ගේ පිච්චවා. අර මේ විමසනය කෑගානවා ගිනි ගන්නවා පැනපියවෝ කියලා. අර ළම යොකෝම දෙව්වා තේමිය කුමාරයා හිතට කිව්වා. නිරයේ ලෝදිය හැලියට වැටෙනවාට වැඩිය. නිරේ ගින්න අත් එක්ක පිච්චෙනවට වැඩිය මේකෙන් මම් පිච්චිල මැරනක හොඳයි. තේමය උබ දැම් පිච්චල මැරියන්. ඇැබේ රජවනොත් අපාය යනු ගින්දර ලඟට එනකට රම්මවුර දුවගෙන කිිල්ල දරුවවා ගත්තා. එහෙම ගත්තා කියලා ඇඟ හොල්ලන්න කටෙන් වචනයක් එත්නෑ අර අධිස්ථානය වන්නවා ඊර්වාස්සේ මොකද කළේ හොඳට කීකරු කොරපුු ඇතිෙක් ඒ ඇතාට කරුණු ඒත් තුගන්නවලා ළමයි ඇැදට වව නාලාගිරි වගේ කකුලින් පස් විහිදයාගෙන හොඩ උත්සාගෙන පොළොවේ අඩිය තියාගෙනනවා. අ සියලු ළමයි මර ලතූනි දීගෙන දිව්වා ඇත්තා ළඟටේනවා කුමාරයක්කි හිතෙනවා නිරේ ගින්දරට පික්්චෙනවට වැඩිය ඇතෙක්ගෙන් චප්ප වෙන එක සැපා තේමිය බහිටපං අධිෂ්ඨානයේ කතා කරන්න දෙපා එෙල් එෙන් දෙපා හඬට සවන්දෙන් දෙපා. තීමිය කුමාරයහෙමවා අවුරුදු පහයි ඇත ඇහවිල වටයක් කෙරකිල ගිය. අවුරුදු හතක් වෙනකොට දල උගුල්ලපු නාගයෝ ගෙනනල් ඇඟට දැම්ම. අර ලොමයි මරල් අතෝනිදීගෙන දිව්වා. විශාල්ල සරුපේක් තේමිය කුමාරයා වෙලාගෙන වෙලාගන පෙනණී පුප්පල ඔළුුව උුඩ පෙනේ තිබ්බා කෑගහන්නේෑ එහිමින්න මලකදක් වගේ මේ බලන්නක අපායට යන්න බෑ කියන තැන අපායට යන්න බැ කිය මේ බලන්න ඒ තේමිය කුමාරය සතරාපා යඩ බයට සෙලවෙන්නේ ඊට පස්සි ලක් චූටි ළමයි හිනාවිවිී බලන නැටුම් කාටුන් වගේවා. විහිලු තහලු කතා නැටුන්නාටක ගොඩා ගෙනා වර කොල්ලො පන්සියනෙන් අපපුටි ගගා හිනාවිවිී බලනවා. නරිනාටක තේමිය කුමාරය හැරිලවත් බලන්න. එතනනයුත් දරුව හැල්ලෙනෑ. ඊර් පස්සේ රජ්ජුරුවෝ වදකේකෙව්වා. ඇුලකු කරගන රැවුල්ල වවාගන මිහිපිට යකිෙක් වගේකි ළමයි පහන්සය සෙල්ලං කර කර ඉන්නකොට තේමිය කුමාරය මළකඳක් වගේ මැද ඉන්නවා. කඩු අමෝරගෙනව කාසි රජාගේ පුතා කෝවකවක පෙතිගානවා කියාගෙන එද්දී අර ළමයි මර ලතෝනි දීගෙන දව්වා තේමිය කුමාරයා එම්බා තේමිය නිරේයනුවට වැඩිය මේකකින් පිතිගැහිලා මැරියන් හෙල්වෙන්නේ මෙවෙනි අධිෂ්ටානෙන් හිටිය හෙල වෙන්නැතුව ඊට පස්ස දැන් අවුරුදු නාවේය දැන් දහ ඕන ඊට පස්සේ මේ බලන්නපු මේ ඊලඟක දැන් මෙයාගේ අතපය හොල්ලනවාද කියලා බලන්ඩ සද්ධය ඇහෙනවාද කියලා බලන්ඩ මොකද කළේ මේ එක පාර මෙය වට තිර ඇදපු කාම්බරේක ළමය නිදි කිරෙව්වා. ඇඳහස්සේ තිබ්බත් තිවුණු හක් පිඹිනාය ළමයාට අඩනින්දවා ගෙනකොට එක පෝර මර කම් පුපුරන හක් විඩිපිම් බා. අර වටෙන් කට්ටිය බලාගෙන හෙල්ලවෙන්නෙවත් නෑ. අේ මේ බපල් දෙක සද්‍යය නැතු තිල්ල එකපාන වැඩක ළම මේ බණකන්න පටන් ගන්නකට මම ගැස්ේ ලාගේහ. මේ බපල්ල එක පොඩි හඳට මාව ගැස්වුුණ මෙම ඔබ විදිලිකොට එනකොට එක පාරම සඩහස් ගල සද්ධයක් එනකොටම්‍රීමිය කුවාරයක් ඇයිදැන් කලින් සැලසුම් කරග නත් නැමේ වෙනකොට ඇඳකි එනේදී ඒ අධිෂ්ඨාන ශක්තිය ඉ හැම්ම මොහ දෙම තියෙනවා මෙහෙමොත් ඇඟ පොඩ්ඩක්වත් හෙල්ලො නේ ඊඩබස්සි කලේ කුමාරය නිදි කෙරේව පහන් ඔක්කොමනෙම්ම දැන් රෑ දැන් රෑ අන්දුුරේනේ රෑ අන්ඳුරේනේ ඉතුරදැ ඔක්කොමර අනිතයට පෙනේ කියලන අතපයි හොළවන්න ඇත්ති ඒ රෑ අඳුරේ ළමයට නදිකරවන්නට සැලැස්සුවේ මුලු කාම්බරීම කලයක් අස්සි පහන්තියලා කලේ අසි පහම් පත්තු කල්ලා කටවහගන. දැන් ලමය නිදී අඳුරු විකාමරේ එක පහරම අර පහන්තික පත්තු කළ වටේටුම්. අර කල පහම් ඇරිය. ඉදුරු මුළු කාම්මරයම එලියයි මොකද අඳුරේවත් අතක් කොල්ලනවාද කියලා අර නිදා ගත්ත විදිහටම ඉන්නවා. අන්ඳුරේවත් අධිස්්ථානය බිඳ ගත්ත න. කොයි තරන් ගුණධරම පුරුදු කරන්න අධිෂ්ඨන ගන්න අයගේ ගුණදරම අඳුරේ සිදී යනවාද. අන්දකාරය ගුණධරම සිදී යනවා. අන්දකාරයේ ලැජ්ජා බයි සිදී යනවා. අන්දකාරයේ සංවරකම සිදී යනවා. නිදාගන්නේ කොහොමද නැගිතින්නේ කොහොමද ඉන්නකොට සුද්ද සුද්දියෝ වගේ ඉන්නවා. මේක අප කල්ල ඉන්නවා. නදාගත්ත ගමන් මලයක් සණියෝකි. ප්‍රේතියව මිහිපිට බැහැලා දූ කියලා හිතෙනවා. ඇදුම් ආහිත්තන් එක තැන කනෑ කොන්ඩෙ තැන තැන විසිරිලා කටපල්ලෙන් කෙල වැක්කෙරෙනවා. ගොරවනෝ අතපය විකාර වෙලා. සිංහ සෙියාවෙන් එක ඉරියව්වකින් නිදාගන්න කෙනෙක් වෙත්න්නම්. මේ ජනයා අතර ඉතා මත් අල්පයි එක පැත්තකට ඇලවෙලා අතේ පැත්තට තියාගෙන අනිත් අති කඳ පහලට දාලා හෙලවෙන්න ඇතුව කකුලෙන් කකුල මෑත් කරලා සිංහස පිළිමයක් තියෙනවවාගේ ඒවාගේ නිදාගන්න අය මේ ජනයා ආතර සිටිත් නම් මගේ අතේ ඇංගිලිගනට. මැරෙන කල සිංහසියාාවඉවත් අපිට නදාගන්න බෑනේ ඉතින් අපි මහා ලොක්කොද අපිට මොනවත් තිබිලදවෙඉන්නේ ඉති අපි ලොක්කෝගේ ඇයි මේ පොටෝ ගහල කැමර ආරගන ඉතිවාදීන්නෙත් නෑ ගරු කරන්නෙත් නෑ මිනිස්සුන්ට බෑනගන්න දොස් කියයක් නරකම මයි යරකි මෙහමයි කියලා. අපි අපි ගැන මොකක්ද අපි මේ මවාගෙන ඉන්න උ්ඩඟුකම මේ බලන්නක මොනිවරු අධිස්්ථානය පුරතුකරුු හැට එක අරමුණකද ගොඩාංග ලමයි අපිත් කියන එක තමයි හාන්දුරණ එක අරමුණක ඉන්ඩ බෑ එක දෙයක් කරන්න බෑ කියන එක හැම ගෙනම කියනව තරම් දූර්ලත්තේමයි පුතාල්ලත්තේම වැඩිහිට ඇත්තේම මෙන්න සරණයන්ද ඊටු පස අවසානය කළම බලන අන්දුුරත් ඒ අධිෂ්ඨානය පැවැත්තුවා. ඊට පස්සමී අවසානයකොද කල ලාමයන් අවුරුදු වෙනකුට අවුරුදු ොලහක් විතර. මුලු ඇගේම මී පැණිගාල මැස්සු ඉන්න දැනක තිබ්බා. ඔයල රුවන්ගලි සෑය ධාතු ස්තතුූප වද නැව දෙව ද ප ැදතුුව. පිරේනවා මී මැස්සු අර ළමයෝ වහා ගත්තා. ඒී ඇගේ තියෙන මී පැණි උරාබොද්ධි ඒ සත්තු ඇගේ යද්දි තුඩෙෙන් විධීනවා තේමිය කුමාරයට මටනම් මේ හිතෙන්නේ පින්වතුන යහපත් අධිෂ්ඨානයක ඉන්නකොට තොට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා විශ්වයේ විසින් මොව කොච්චර පරක්ෂාවට ලක් කරනවාද. කුමාරයසිහි කරනවා. අවුරුදු දොළහක් උඹ බේරිල හිටිය. ඇයිඋම්බෝධෙන් මේක නසා ගන්නේ කියලා මීමැසු කද්දිින් හිටිය. ඉති අර ඇවිල්ල එක්මට වතුරහරල කුමාරව වැරංගිය මී මැස්සු කද්දිී වටකරගෙනවා ඇගිල්ලක්වත් ොල්ලන්න. පුදදුම සහගතයි. මේකටසාමවදන්ද. මේ කියන බණපදීට සමවාද ඉන්න මේක පුදුම සාගතයි මේක මනුස්්‍යෙකුට කරන්න බැරි දෙයක් මේ කරන්නේ. ඊර් පස්ස කිව්වා අවුරුද්දාහතර පාලව වෙනකොට තමයි පිරිසිදුකම ගැන ළමේ කිහිතන්නේ. හොඳට ඉන්නවන පිරිසිුදුව ඉන්න නිතර නාවාල ඇඟ හෝදගන ඉන්ඩීතන් ඒ කාලට තරුණකම පටන් ගන්නකොට නොවගේ මේ ළමයා කක්කා අයින් කරන්න එපා මුත්‍රා කරපුන් අයින් කරන්න එපා. දවාස් දෙක තුන්න ස්තිය මාසේ කක්කා අයින් කරන්න. මුත්්‍ර කරන එක අයින් කරන්නේ. ඇඟ තැම්බෙනවා. කක්කා කරනවා කරනවා කකුල් දෙකේ ගොඩ වෙනවා. චූකරයන්ට කරන්න අරව දියවෙනවා. ගොන් දස්සාරයි බණපොතිය තියෙනවා. මේ ජාතකතා පනස්ස එක්වෙනි පොතම මේ කියන්නේ මේ පොත්තරන් කියවන්න මේක. මේ පොතේ තියෙන විදිහට මට කියන්න බෑ ම මතකින් කියාගෙන යන්නව. මේවා කියවන්ද. ඒ මේ බණපොතේ තියෙනවා. ඒ රාජ සේවකව අර ළමයාට කවන්ඩ ඇවිල්ල තියෙන්නේ කිරියම් මල නහයවල් වහගඩ. ල් ඒ නහැවල් වහගෙන එකාතකින් ළමයායට කවල එලියට ගිල වමනය කරනවා ගෙන අපපිරියාවට. ඒ කිරිය අම්මාවරු හදාගන්න අයි බලන අය තොනි කර කක්ක ගොලක ඔමූ අප මහ බෝධි සත්වයෝ ගුණධර්මයම් පුරුදු කරන්න ගිහිල්ලා මේ සංසාරයේ පරික්ෂාවට ලක්ව ැටි බලඩ ඊට පස්සේ කියනව තේමය කුමාර හිතෙන් ගතා කරනවා තේමය ගූත නිරේ මීට වැඩිය දුක්තියනවා. සාමානයෙන් ගූත නිරී ඉපදෙන්නේ ඇඟින් සැපෙහිවුවට පස්සේ. වැරදි කාම සේවනය වගේ. කාමේ මුල් කරගෙන ඇඟට සැපහොයන්නේ ගූත නිරි උපදිනවා. මෙහෙම නටන නිරේ වැටිල අසූචි ගොඩි ඒකඉන්න තිවුණු තුඩ තියෙන පනුව ඉදිකට්ටෙන් වගේ එක පාරමානිිනවා ඇට ඇට මිදුළු දක්වල් ොඳ කනවා නහයවල් කඩාගෙන යන අසූචි ගොඩේ වැටිලා පනුව ඇට දක්වා කාලා ඇඟ හැදෙනවා. ආය තැම්බෙනවා අසූචි ගොඩි. ඔයාල කොච්චර මුත්ත්‍රා බරතියෙද්දිී. වැසිකිලි බරතියෙද්දිින් ටොයිලටවල්ට ගිල්ල එක ගඳයි නම් වැසිකිලි බර ඉවසගෙන ආවර ගඳතියන් ටොයිලෙට් එක ටොයිලෙට් කරන්නතුව. වැල කවුරුත් අවස්ථා ඇතියවැනි. තමන්ටඩ අපාසතාවේ තියෙද්දිනුත් ඒ ගන්ද ඉවසගන්න බැරිනම්. තමන් මේවාගේ අසූචි ගොඩක් ගොඩට දාලා තියෙනකොට මේ කුමරා සිහිකල්ලා සිහි කළ ගූත නිරය ඉවසාගෙන හිටිය. අනිත් අයි ඇවිල්ල කියනවාම් තේමිය ඔබට කතා කරන්න බැරි නෑ ඔතනි නැගිටල්ලා ගිහිල ඕකො සෝදාගන්න නනිත් අයි පෙළඹෙවී කරනවා. අයිඩියාදේන මෙහෙම කරන්න කරන්න කියලා දහස් හෙලවෙන්න මල කඳා මේ අධදිිෂ්ඨානය ගැන කියන්නේ අපිට ඒ අදහසක ඉන්ඩ බැරි එක ගැන මේ කියන්නේ සරණයන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙරුම්පුරණ සංසාරී හතරාපායෙන් නිදහස් වෙන්ට පුරුදු කර පුපුොහුණෝ මිනිස්සු රජ සැප හොයාගනේ අද්ධීම් පෙරේතකමින් මවු මරාහෝ පියා මරාහෝ අඹුදරුවන් මරාහෝ ජනයා පාගගන හෝ රජ සැප සොයාගෙනයද්දී මේ මොනිවරු රජ සැප ප්‍රතික්ෂේප කර පුවිධහ බලන්න. සසර. අවුරුදු පහලෝ වෙනකොට ලනු ඇදපු අ බූරු වැදක් වගේ ලනු ඇදපුූ ඇදක නෙදි කරවල යටින් ගිනියගුරු කබලස එක්්බා දිය පට්ට මතු වෙන ඇඟින් හොල්ලන්න ඇගල ඇගිල්ලක්වත් එම් බාතේමිය නිරේසිහිකරපන් අපේ සීහිකරපං එහි මීට වැඩිය දුක්තියෙනවා ඇත්තටම අපට රාගේ හොඳනෑ කියල හිතුුණට ඒ රාගේ දුරු කරන්න පුහුණුවක් කරන්න න මේ ඒත්්දී හිතට තරා හොඳනෑ තමයි දරාවට අපි ගනන් ගන්න න කෙලෙ හොඳනෑ තමයි නමුත් එක දමනය කරන්න පංවතුනේ ගිනි ජාලාවෙන් ගිනි අගුරු කබල් මැඳ තැම්බි තැම්බි හිටිය අතක් හෙල්ලුවේනෑ ආය උස කෙන ගකිහිල්ල බෙහිෙත් දැම්ම දියපාට්ට ඇවිල්ල ඒවා ඇතුරු ෙහිල්ල සැරට බෙහිෙත් වදිනකට වයි කියවෙන්න ඇත්ත කාටද වයි කිය උන්න කියල කිය උන්න හොදිිෂ්ටානය මේ ඇත්තටම කතා කරන්න පුළුවන් කෙනෙ ඇත්තට මත පයි හොල්ලන්න පුළුවන් කෙනෙ ඇත්තටම ඇහෙන කෙනෙක් මෙන්න ඊළඟ භයානකම පරක්ෂණයට ලක් වන අවුරුදු දාසේදී එතන නං ගැලවෙන්ඩ පුළුවන් කියල හිතන්වත් බැරි තැනම් ගිනි අගුරු පට්ටා ගොඩේ නං ඉන්ඩ බැරියා කියලා හිතෙන තැනම් අවුරුදු දාසේදි හිතුවා එකල අවුරුදු දාසේදී තරුණු පුතෙක් විවාහ වෙනවා රජපු කුලේ නාඹරයි තරුණයි ඔවුන්විය පටන්ගත්තා මේ කුමාරයා හොඳට සුවඳ පැන්වලෙන් නාාවලා යහනක තියලා සොඳුරු ලලනාවෝ එව්වා මේ ලෝකයේ අන්දෙොනත් ගොලුවෙක්කුුණත් බීරෙක්කුනත් අබ්භගාතෙක් වුනත් කොටෙක් වුනත් ගෑනිය කතපත ගාත්දී ඒක විඳග නැති එකෙක් නෑ. ඔ කෙල්ලු ටිකැවිල්ල වට කරගෙන මේ යෝම් කුමාරයාව සරීරී ඉස්පර්ස කරමින් කාමයට පොළොබෝගන්නවා. එතකොට තේමිය කුමාරයා කල්පනා කරනවා. උඹ නිරේයන්ට කැමැතිනම් මේක විඳපං තේමය බෞරුදු දාසයක් අධිෂ්චානය ගීටියා මෙන්න උඹට තවත් පරීක්ෂණය තේමය බහුස්ම නිරුද්ධ කර පංක ඔහිත කෙල්ලොටික ළඟට එනෙකුට හොස්ම ගන්නතුව විය. මල්ල කඳා. ඇඟ අතපත ගානවා මොකො සරීරයට දැනඉන්නේ පුතුමයි ආචරයයි. රාග ඇතිකර ගන්න ඇතු ඊටිය. ඉති අර කෙල්ලු ටි ලලන වෝ. එයාල පුද්දුම උපරම උත්සාහයක් ගත්තා කියන්නේ කොච්චරද කියනවන රජ්ජුරෝ නියෝගයක් කළ යංකිෙල්ලෙක් නිසානන් මේ කුමමාරයකි රාග ඇවිස් වුන. එයාට අගබිසෝ තනතුර දෙනවා කියලා මේකුමාරේ රජ කල්ලා එතුළු කෙල්ලු අගබිසෝ වෙන්න කොච්චර මෙතන ඈලා මායන්දක්වන්නඩ ඇතිද ඇලා පැරදුනාා අධිෂ්ඨානය දෙනවා. ඇලා පැරදුනා අධිෂ්ඨානයේ දෙනවා නීර් පස්සේ රාජතුමාට කල්ල ගෙරවුණා මේකම හා කාල කන්නේ අන්න මිහිරි වජන යැවුුණා ිත්ත පාටකයෝ ගෙන ලකිව්වා තමුසෙලාගේ ඇ සන්ද වෙලාද තමුසෙලාද බීරෝ කොරු මහලුකුවට නස්සාාස්තරී කියලා කිව්වා මේ ජම්බුද්දීපේට මක රජ වෙනවා මෙ මහක් කාලකන්නේයකුට ඊර්වාසිකව රජතුමෙනී සමාව අවසර අපිට පෙනනා ඔන්න මුං ඇද බා පුප්ප්චේ. ඔබතුමාගේ හිත රිද්දෙයි කියල කිවේන. අපි මුලින්ම දැන ගත්තා මේ කාල කන කියල. ඔන්න ඊර්වසකිව රජතු උඹල දැන්ද කියන්නේ උඹබල රේකාලය වනවාද පෙනුණේ රජතු මේ කලත් පෙනනාා දැනුත් පෙනුණ අන්තරහිතුනක් මෙයා අවුරුදු දාසේ ඉක්මවන කල් රාජ මාලි ගවී හිටියෝත්. එක්කෝ රජරුව මැරෙනවා නැත්තම් බිසෝ මැරෙනවා. ඇත්තන් වෙන රාජ්‍යයක් මේ රාජ්‍ය ආක්‍රමණය කරනවාකෙවෝ ඇදද බෑවා පජයක්. රජ්ජුරුව තවත් බයෝන රජ්ජුරෝ නියෝග කලා මේ කාලකණ්‍යයා මේ මාලිගා විතියන්න බෑ රාජ්‍ය බේරගන්න වඕන මේ ජනතාව මේකා ඇතට ගිහිල්ලා. සෝහනක අඩි හයක වලක් කාරලා ඔළුවට උදුලු බන්දෙන් දීල වට වහපංකව මරලා. ඔන්න අනිත් පරීක්ෂණයේ ො දෙ අපිට එතනම් අපි තුළ අධිෂඨානය නැතිව නමේ අධිස්ඨානයක් තියෙනවා අපි පරදිනවා. අපි පරදිනවා. මහපොලොව වලේදාපන් කිව්වා. ඊට පස්සේ ආරංචුනා ළමයා මහ වලේලාන්ට යනවා කියලා. ඒ ළමය ඉපදුන දවසේ දරුවෝ නැතුවිඳල නිපදුන රජුරෝ බිසෝට කිව්වා ඔය කැමැති දෙයක් කියල්ලන්න ිකව පස ඉල්ලන්න කිය බිසෝ අඩාගෙන ගීල්ලකවෝ රජතුමන මංවරයක් කිඉල්ලුවවා මතකද ඔබතුම දුන්න ඕ ඔයාට ඕනොම වර ගණ්ඩ කියල දුන්න හරි එහිනම් මේ රාජ්‍යය අපි පුතාට පවරන්න. මේ ඔහිට ඔල්මාදද මේ කාලකන්නේයන්ට රජකම දෙන්න මේ මලකදට නැහ රජතුමනි දෙන්න මගේ වරය ඉල්ල දෙන්න කිව්වාමට. ඉස අවුරුදු හතක් බෑ අවුරුදු හයකටත් බෑ අඩුම අවසානයා දවස් හතකට රජ කරන්න කියල ඉල්ලා යිටිය. මල කදක් වනත් දරුවෙක් රජවෙන කල් බලාහින්න මේ අම්මා එදා කිරි දෙන්න ඇතිව ඉන්නකුට අඩාගෙනග අම්ම තාත්තා මරන්ඩ නියෝග කරද්දි කාලකන්නේෙක් කියල ඒ කාලකන්නේයාට හරි කමන්නේ තමාගේ කුසින් උපන් දරුවාට රජකම ඉල්ලන මේ අම්මා අපේ බුදුරජාන්ගේ මතා මහමායාදේවිය. ඒ උත්තුමාාවී අනාගෙති බුදු කෙනකුට අම්මවෙෙන්ද දෙන්න කියෙනා පෙරුම්පුරුපු ඇටි. මල්ල කඳට කමණනෑකොල් රජකම දෙන්න කිවූ. මං හිතනවා මේ මහමායාදීවිය. එකන බුදුවරුන්ගේ ධර්මතාව අදවත් සතෙන් නැසේනවා නැත්තන් ඉති රාජ සම්පත්වය තමයි පතන්න එපු. ැන ඒ ලෝකී තියෙන්නේෙ උපරිම දැන එතනනේ. මල කන්දටත්රාජකම පතනවා. ඉඩවස දේවියගේ වරයට ඉඩ දුන්න කුමාරය සම්පූර්ණ රාජවස්ත්‍රාභරණයෙන් සලසලා දැන් අවුරු දාසයක කොල්ලේ. රාජ කුමාරයෙක් සුකුමා ලස්සනයි. ඔටුන් උපලඳලා ඇතා පිට තියලා අඩ බෙර ගගහ රාජ මේ මේ වීදයේ සංචාරය කරනවා අද ඉඳල තේමිය කුමාරයාගේ රාජ්‍ය ඒ කිය තින් තේමිය කුමාරයාගේ රාජ්‍යය කෙල දැන් රජකන් කරනවා රජක කනගෙන් රජරු නම විතරයි හත්වෙනි දවසේ සුනන්ද කියන රියදුරාට ආමන්තරණය කලා කර කි්ව මෙය මරණ්ඩ කිය පහුව ද උදීම රථේ අරගෙන ඇවිල්ල බිසව දරුව ගොලු අතක ගයින්න අම්ම කිව දේවිය සමාවෙන් ඕන රාජාන කියල අම්මගේ ඇතින් බලෙම්ම දරුවවා මෙහෙම ඇරගෙන. අ හැඩි දැඩි සුනන්ද රියදුරා රතාචාරියා විශාල මල්මාලාවක් මෙහෙම ඇරං එනවා වගේ අර තට්ටු ගානකින් ම ඇරන් කරත්තයට එද්දී. මාලිගවත් දෙවනක් වෙන්න අම්ම විලා පැ තිබ්බා. එතකුට තේමිය කුමාරයට හිතන කියනවා මගේ අම්මගේ හදවත පුපුරයිදෝ එතවුට හිතන කියනවා අවුරුදු දාශයක් උඹගේ උත්සාහය අත්තර දෙපා. නිරේ දුක මීට වැඩී උඹ මේකෙන් එතරුුණනොත් මේ වගේ අම්මල ගොඩව නිදහස් කරන්න පුළුව. ො මේ අධිෂ්ානම ඉට පා මල කඳක් ගිහිල රථයට දැන්ම බටහිර දොරටුවෙන් එහ පැත්ති තමයි මිනි කනත්ත තියෙන්නේ මේම පාරරියනකට අස්වය නැගෙන හිර පැත්තට හැරුණ රථචාරියටක් ගානන්න යන්න ඕන වෙන පැත්තකට ගහිට තියන වෙන පැත්තෙන ගිල්ලා දෙවියන්ගේ ආනු භහාවෙන් පොඩි වෙලාවක් ඇතුළත කිලමි තියකටත් එහා කැලයක්ක් ඇතුළට කියිය පොඩි වෙලාක් ඇතුළතු. මහා බනභාවනා කරන්නට සුදුසු කැලේ මේ කුමාරයගේ පිම් බලට දෙවියන්ගේ උපකාරයට ත්‍රථචාරියට සෝනක් වගේ පෙරුණවා. මෙතන හොදයි මේකවලේ ලට කාලකාන්නය කියලා මේ සංසාරනන් හරි පුදුමායේ. ඔයල දන්වද මේ කවුද කියලා. මේ රාජානින් මේ කුමාරයා වලේලාන්ට ගිහිල මේ වලක්හාරල වලේ දාන්ට හදදන රථචාරය කවුද කියල දන්නවාද. මේ සසරට සාප වේවා. මේ අන්තිම ශරීරය නිෙවෙයි අපේ වුණත්. යන යන සංසාරි මොනවමොනවා අපිට වෙේද. අපේ අති මොනව කරන්ඩ වෙීද රජවරුන් ගයනට මේ රථචාරය සාරිබුද්ධයන් වහන්සේ. බලන්නකු සාරිපුත්තයන් වහන්සේට සස්වාරී දෝසට සිද්ධ වනා මහ බෝජි සත්වූ වලේලාට උදුලු බන්ධී ගහලා පොළුවයි වලක් කාරන්න සිද්ධ වුණ මේ සංසාරී සාපේ ආයායම සංසාරයන් දාස කරන්නි පා. මේ දුකින් නිදහස් වඩ මේ වේර බඳින්ද ඔබකින් නිවන මේ සෑයෙන් හදාගන්න ආය දුක්කිත සංසාර කරන යන්ඩෙපා. මේ ගෞතුම බුද්ධසාහසනේ මේ බණප දැහෙන් අවසාන කාලයයි. ආය ඇහෙන් නෑ. බොරුවෝට කියනවන වෙයි. මේ කාලෙ පිහිටක් ගන්න ඉවස ගන්ඩ ගෙවල්වල කරදර ඇති දරුවන්ගේ කරදර ඇති නෑ කියන්නෑ. නෝනයි මහත ඇගේ අදහස් ගැලපෙන් නැතුව ඇති ධාතු ගැලපෙන් නැතුව ඇති. ඒ වේදනාව නැතැයි කියන්නේ. ජීවිතයට කිසිම සතුටක් රෘප්තියක් නැතුව ඇති එය නැතැයි කියන්නේ කිසිම හොදක් නැතුව ඇති කොච්චන නොදක් කරලා ඔයාලා අනිත් අයි ඔයාල කිහිත තේරුම් ගන්න නැතුව ඇති නැතැයි කියන්නේ ජීවත්වෙනි අමාරුවෙන් බව මා නැතැයි කියන්නේ එවනට ආයාය්‍ය අන්ඩ වනොත් ඔයටිකඉව සගන්ඩ මුළු හදවතිම බුදුරජාන් වහන්සේ හරණ යන්න්න. ධර්රම සරණයන් ධර්ම සංගරත්නය සරණයන් සිල්පද පහක් රකින්න. මේ දෑතේ කරගට එනකල් ගඩුල් ලදින්න මේ වේහරවල්වලට නිිකන් ගෙදර ගහිල්ල බුදියගෙන ඔහෙන් නැතුව එන්ඩ පුළු පුළුවන් ඇවෙල්ල තෙමි තෙමි හරිකම න්නෑ මේවෙහරට මේ සෑයට දාසකන් කරන්න. නිවන්දකට ඕන කියන අදහසේ. සසරදුකෙන් නිදහස්වෙන්න ඕන කියන අදාස. ඉග අපි ඉප දෙෙන දැන අනුව කරන්න වෙන දැම් මේ සාරිපපුෘත්තියන් වහන්සේ මේ රියදුරෙක් වෙලා ඉපදලා. රජ්ජුරුවන්ගේ යන කරන්න ඕන රජතුමාගේ පුතාගේ ඔලුවට ගහල මරල වලේලාන්න ඕන. අර අම්මා බදාගනි්දි දරවා ඇදගන ගත්තා කියනවා අම්මකෙන් කඳුළු වැටේෙනවට වඩා ක්‍රී සතාචාරිවරයගෙන් කඳු වැටුනා කියවා කොහම දම්ම කෙනෙත් දරුවයි කුදුර කරන්නේ කරන්න වෙනවා ඒ අල් භූත ලෝකවල වනක් ගියත් ඔබ මැරිල යන ලෝකයේ ඉන්න කෙනා ලේ බොන කෙනෙක් නම් මිනිස් සුගාතනය කරන කෙනෙනම් ඒ අයි නියෝග කරපු ගමන් ඔබට ඒ කරන්න වෙනවා.ඒනිසා පින් කියනවා බලවත්ව කරගඩ හිතරිද්ද ගඩ එපා හිතරිද්දාගෙන අඩා්ඩා පින් කරනය ගියත් උපදින්නේ යටත් වෙසි එක් විදිහට. කරන පින් කමෙන් වේ යාය කොයිවාගේ ැනකද උපදන්නේ කියලා තීරෙනවන්නේ යාගේ චිත්තතා ප්‍රසාධයක්ත් එක්ක මෙතන බැන බැනම් අපි ඩට අන්න දුන්න මංගේ අතින් ගෙනනිිච පහන ඇද ලගත්තා. මගේ අන්ට ඔන්න මෙන්න තිී්දිෙන් එපාකිව්වා අරහන්දුුරුව සැරකරගෙන ගිය කියලා හිතේ කහට දෙයාගෙන පින්කලො පින පිනමයි පින නැතයි කියන්න. හැබැයි දෙවියන් අතර ඉපදුනත් ඉප දෙන්නේ යටත් වැශයෙක් විදිට දුට ඉදදි විරාජයට හිතු නො. උකුසෙක්්ග පිටේ ඇවි දෙෙන්න්න ඕන කෙලාර යටත්වසි දෙවා නිකම්මකුස්සෙක් වෙනවා සක් දෙවිඳුට ඉන්න අයිරාවනය අස්තිරාජය කියන ඇතෙක් දෙවි දෙවි කෙනෙ අයිරාවන දිවිරාජා ඇත සක් දෙවිදුට හිතුනොත් මට ඇත පිටයන්න ඕන කෙලාර දෙවිය නිකම් ඇතෙක් වෙනවා යටත්වසි බව පැහැදිලි දමන් කියන එක කරන පින හිත සතුටින් කරඩ හිතරග ගඩ දුකින් නිදහස් වෙන් අදහසින් කරන්න. ඊට පසමක දනේ දැන්වොන කරත්තිගල වලහරන වලහරහර ඉද්දි ඔන්න කුමාරයාගේ අදහස මුදුම් පත් වනා අම්මල තාතල ඔක්කොම කාලගන්නෙ කියලාත් තෙරයා අත්ත පයදික් කලා හොදට දිගාරෙන්න්න පුළුවන්. මං බිමට බහින්න ඕන කියලා මෙහෙම නැගිතලා කරත්තෙන් පොලොෝ පාත් කරනකොට හාහාපුරා කියලා මෙිහි මඩලේ නැති අධිෂ්ඨානයක් තියෙන මේ මහාපුරුෂයාගේ පය පිළිගන්න ඕන කියලා කරත්ත උසට පොලො ඉස්සුන. එක සත්්‍යයක් මයි සත්තියක් මයි හේතුවේ මහාපපුරුසය පොලෝට එහිෙම් පහත්වම් ඊර්වාස අතපයි දිගහැරි හොඳදට දිගහරන්න පොළොන් එහිත්ත මෙට ගියා හදිසියේ මෙියාවෝ මාව පැන්වුවොත් කියලා ඕන තරන් දුවන්න පොළො මෙයාවෝ මාව මිරිකගන්න මටේ මගේ ගමන අන්ඩ දුන්නඇත්තම් මෙත්තක මට පොරබාද ඉන්න පුළුවන්ද කියල කරත්දස්වා සිෙල් අම්බඩුවක්වාගේ කරත්ත උඩේ යනෝ ඉතුන් හිතුුණ මේ රථචාරය එක අතති රම් විසිය කරන්න පුළුවන් බලනකට කාලකන්නේයකුට මිනී වරදක්කරුපු කෙනෙක් මරන්ට ගිෙනෙනක වගේ මේ ඇඳුම් ගලවලා හේතු රතාචාරිවරයයාම ඇඳුම් ගලවල පොට්ටනිය තියාාගත්තා මේ වලේලානකට මොන ඇඳුන්ද කියලා. දැන් පොඩි පොඩි රිදිකඩක් විතර හිතිනෙන ොක වන්නේ ස බැලුවමට ඇඳදුුන් නෑ කියලා සක්‍ර දවේ න්දිරයාගේ ආසනයවුනෝන විස්කන් දෙවපපුතුරිකෝ ඉක්මනින් සරසන්න. එදා අබිනිස් ක්‍රමණය ක්‍රමණ කරන දවසේ අප මහ බෝසතුන් සැරුස්වා වගේ තේමිය කුමාරය යිස්සරහ විස්්කන් දෙවයා පාත්තවෙල කුමාරය මහොතක කඉන්න කියලා අර තිබ ඇඳුංලින්ම සැරසවා දෙවිය කුමාරෙක් වගේ අය මනුසුලෝකි කෙනෙකුටඒේ වගේ සරසන්න බයි කුමාරය දැනගත්ත දෙවියන් කරපු දෙයක්කේ අර වල හාරහරයින්නෝ. අරහාරහරඉන්න රතාචාරයල්ලඟට ගිල් ලහනවා මොකද ඔය පොල ඔය වලාක්කාරන්නේ නිටසයා උඩවලි වෙන එයගෙන අපි රජ්ජුරුවන්ට කාලකන්නේය කිපෙදිලා. ඒක මේක වලේලාන්ටි කියලා නියෝ කළ උද්දුලු බන්ධ ඉගහලා මං ඒක වලේලාන්ට වලහරනවා. ඊ පසකිව මට මං ගොල් ගොල්ලු වෙෙක්නිි වෙයින්නේ. මං බීරෙක්ණිවේනේ කොරෙක් නිවන මොකද මට කාලකන්නය කියක උඩ බැල්වා දෙවිෙනෙක් මෙයා ඔයා දෙවිකනක්ද ඔය කවුද සිකෝද ඔයා වායලාට හදන තේමිය කුමරය මම කියලා දස මෙයා කියනවා නෑ ඔබ නිවෙේ ම කාලකන්නේ කැරනාවේ වීට පස කියනවා? උ නුම්ගේ ජතුමා නිසා නේද ජීවත් වෙන්න කියලා ඕකෝ. රජ්ජුරෝ නිසා ජීවත් වෙලා රජ්ජුරුවන්ගේ පුතා මරණ එක ධර්මය අද්ද කියලහෝ. යම්තැනෙකින් උපකාරයක් ලැබෙනවනම් ඒ උපකාරය ලැබෙන කෙනාට ද්‍රෝහි වෙන්ඩෙපා ගහක්්‍යයට ඉඳල ගහහි කොකඩන එකත් මිත්‍ර ද්‍රෝහහිකමක්්‍යයෝ කියලා ඒ තේමිය කුමාරයා ඉශ්සල්ලාම කටඇරල කියන බණතමයි පිරිත් පොතේ තියෙන්නේ සූත්‍රපොතය තියෙන්නේ මොනසූත්‍රී කියලද මිත්තා නිසංස සූත්‍රය. යමෙක් මිතුරංහට ද්‍රෝහි නොකරයි නං හැම විට ඔහු ගමකට හෝ නියන් ගමකට ගියවිට ඔහුට හැම සැපසම්පත්ම පහල වෙනවා. කියලා අ මිත්‍ර ද්‍රෝහි නොවීමේ තමන්ට උපකාරයක් කරපුගෙනාට අය කවදාවත් අපකාරයක් කරන්න එප ඒ උපකාරයක් කරපු කෙනෙකුට මිත්‍රද්‍රෝහහි වෙලා නැතන් උදව්කරපු කෙනෙකුට මිත්‍රත් ද්‍රෝහි වෙලා නැත්තන් ගහකින් වැටනත් මැරෙන්නෑ කියනවා. ඒකට පිහිටක් ලබනවා කියනවා. වස විසා හුවෙන්නෑ කියනවා. එයා ඒ පවුලෙම පිළිගන්න කෙනෙක් වෙනවා කියනු. එනිසා මිත්‍ර ද්‍රෝහි වෙන්ඩි පහ කළ උපකාර සිහි කරන්න ඔන්න ඔයාලකි ජීවිතයේ තව පියවරක් ඉස්සර හට පන්ින්. කෝමද පණන්නේ ඔබ මෙච්චර කාලයක් කළේ පින් පොතක්ලි උපු එක මං මෙහෙම පින්කල්ලතිය නවා මම් මෙහෙම පින්කල්ල තියෙනවා මං මෙෙම පංකල්ල තියනවා කිය කාලයක් අයට බසි යකු මම් කෙරුමනේ කියලා එනවා. මං යකු කෙරුමන කියලා හිතෙනවා. දැම් පියෝ රක්කී සරහතියන්න්න දැම් පුළුව නම් පිනු ලියන්ඩ දැන් වෙනම පොතක් අද ඉඳල ඕපන් කරන්න්න මට අහවල මෙහෙම උදව්වක් කළා අනුම් කරපු උදවුලයන් එතුකුට වැලටොයි බනිින් හිතනය එක අඩුහෙනවා නුරුස්සනකං අඩුුවෙනවා ඒක පිම් පොතට වැඩිය කෝට් කෝටිවාරයක් නිවනට ළඟයි ඇත්තටම නිවනට ළඟ පින් පොතනෙී නිනටඟ අනුන්ග උපකාර සිහි කිරීම යි කටියත් එක කෙලගන්න යනකොට රන්ඩුුවෙන්ද යනකට පින් පොත මතක් වවා. ගෙවලු ගෑනි මිනය රන්ඩුවෙනකුට පින් පොත මතක් වවා. ඔයි දවරුත්තක රන්ුවෙනකට පින් පොත මතක් වේනවා. නිවස් බලනකට පින්පොත මතක් වේනවා ෑන නෑනෑ ඒරට මනුස්්‍යයකට බණන්ෙ හිතෙනකොට ඒ මනුෂ්‍ය කරපු උදව්ගක් මතක් හිතුුණු කොහමද මේ මනුසයට බලන්නේ ගදරින් බත්ටක් හරි කාලා තියෙනවනේ. මටේ දව ඇස්සට කුඩේ හරි දන්නන ඇතරම ගවලු මිනිියල කොහමරි කොච්චර රන්නනත්තු ිනිියල කණ්ඩ ෙදෙට ගෙනවන ති නුස ෙනාපේවන කන්නේ. ඒ මනුසය දුන්නේ වනේ අඳන්නේ ඒ වනුසය හදපු ගෙදරණ ඉන්නේ අනිින් මිනිසු මගේ පැත්තට එන්න ඇතුව මන් පරිසං වල හින්න මට පැේක් හරි මිනිහෙක් විදිර ඉන්න නිසාන. මිහගේ ගුණ සිි කරන්නවා. බවලතාගේ වනක්ගේ ගෑනික කටකොච්චර සැරවුුණක් ඔයාලට කැමෙති ආදරේ නොලැබුණල් දුන් එලු වියල්ල දෙනවනේ. ප්‍රදිරික හෝදනවනනි දාශියයෙක් වගේ පැටවුටික බලාගන්න වනි දාශයෙක් වගේ තමන්ගේ ඕන පාකං ඉෂ් කරනවා අන දාශියයෙක් වගේ. මරනාාදාාර සමිතිර අර සමිතිර මේ සමිතතිරයන්වා නහමෙක්කට තිංක ගෑනුත්ත එක මොකට න රන්්ඩුවෙනවා. කියව පුළුවන්නම් පින්වතුන කෙලෙහි ගුණ සැලකීමේ පොතක් ලයන්න ආහවලා මට මෙසේ උපකාරයක් කලාාක අහවලා මට මෙසේ උපකාරයක් කලාක අපි සරණගිය මගේ බුදුරජාණන් වහන්සේ ඉක්තරා ජීවිතයක තමාන්ට උදව්වක් කරපු මේ ගමින් ගමකට යද්දිී ි දව්වක්මන මතගනැව මොක් කරරි වතුර ටිකක්හරි පුංචි උදව්වක් කරපු කෙනෙකොට කිව්ව ඔය මම අනාගතේ මට සැපක් ලැබුණුත්මන් ඔට උදව් කරන්නක් ඔය ඕනම දෙයක් ඉල්ලගෙන එන්නකිව මල් ලඟට. මෙය රජව්නාට පසේ අරය උදවකරු මනුසියවා. රාජ සභා දිකිවමන් ඔබට උදව්ක් කල තින රජතුමෙන මතකන ඇද්ද කියලා. ද රජතුමකිව්වා මතක් ෝනාා මතක් ඕෝන. අනේ ඔබ මට උදව් කලා කියල සිංහසනේ නැගටල ගිල් බදාගත්තා. ට මොකක්ද ඕන කෙ ගුණෙනුවෙන් කිව්වා මට රජවෙන්න ඕනු කිවෝ. රජතුමා උටුන්න ගලවල දීලා රජකමදඔන්නා කෙලෙහි ගුණ වෙනුවෙන්. මගේ බෝධි සත්්‍යයෝ. ඉතින් සම්මා සම්බුද්ධත්වයට පත්ව වෙලා මිහි මඩලින් මගේ බුදුරජාණහන්සේ නැගිටලා ඉස්සල්ලාම කරපු කෘත්තියමකක්ද. ජයිසිරිමා බෝධන් වහන්සේ දිහ බලාගෙන කෘතගුණ සැලකුවා කෝ අපේ කෙළෙහි ගුණ. කෝදුවේ කෝපුතේ අප අම්මත්පට කෙහිගුණ දක්වනක් එක දෝය.ඒ මිනිසුන්ට ගින්දර දෙන එක. එන් සම්බල හිතපල්ල හිතෙන් හිතබල්ල මම කොහොම දම්මට කෙලෙගුණ දක්වන්නේ තාත්තට කෙලෙ ගුණ දක්වන්නේ. ගුරුවරුන්ට කෙලෙහිගුණ දක්වන්නේ උදවකරුට කෙගුණ දක්වන්න. කෙලෙහිගුණ කියන්නේ අධර්මයක් කරන්න කරුණ. නරක යෝජනාවට කැමිතිවෙනක නෙවෙයි කෙලෙහි ගුණ කියන්න. හමග අයහපතක්ව ඩ දෙන්න තික. හරි ඊර්වාස මේ විදිහට මිත්‍ර දෝ මිත්‍ර පූජක ගාතා කියලා කිය නොයි මිතානි සංසූත්‍රයට මිත්‍ර පූජක ගාතා. ඔයල දන්නවාද කොයිී තරම් පිින් කළක් කෙනෙ මිත්‍ර ද්‍රෝහි වනුත් ඊළඟ ජීවිතයේ ඉස්සල්ලා විපාක දෙන්න මිත්‍ර ද්‍රෝහිවීම විපාකය. සියලූ පින් යටයවන්න පුළුවන් මිත්‍ර ද්‍රෝහීවීමේ කෙන පාපේට උදව්කරපු කෙනා අමත කරන එක. සල් අපිෙම ඕන අමාරුවයි බමසර රකිට කියලා මුළු ජීවිතයම බමසර රකිෙනවා කෙලෙහි ගුණ නෑ. මැරුණට පසේ හොඳ ලෝකෙ කියයි. හතර බෝට සිල්ගන්නු අම්ම අපපට කෙ ගුණ යන්න. උදව්කරපු කෙනෙකුට කෙහි ගුණ යන්න වල කියනෙ දිවිියල් ලෝකෙ කියයි හ. ක ගුණ නැති එකක් දෙව්ලෝ ඉපදිල නෑ. කෙලෙහි ගුණ නැති එකක් දෙව්ලෝව ඉපදිලනෑ. ඔබ ඔබ දේස බලන්න ඔබ කෙලෙහිෙ ගුණ නැති කෙනෙන්නම් ඔබට දෙවුලෝ වෙයිලා. ඒ පාප එම්ම දෙන්න උදව් කරපුයට අපකාර කරන්න එපා. මිත්‍ර ද්‍රෝහිී වෙන්ඩෙපාහ. ඊට පස්සේ මේ කුමාරය ඒ විස්තරී කියනකුටදැම් පුදුමයි. ප්‍රථේ ළඟට දුවගෙන ගේ අරථාචාරය. ඇත්තටම ආබරණ නෑ ඇඳ දුන්නේ. ඒවාම ඇදගෙනඉන්න කුමාරයා. වැද වැටුණා මට හිතාව ගන්න බෑ ඔබතුමාකය. අනි යන් යම් රජකමට ඔබතුමා ගියුත් මටත් ඇගි බෝග ලැබේ. ඊට පසකිවවා මං මේ ඉර සැහු ඇයි ඔබතුමා කොෙක් බිහිරෙක් ව හිතී. මං අවුරුදු විස්සක් රජකන් කල්ලා අවුරුදු අසූදාහක් නෙරීපදුන. ඔයි රජකමට මං පත් වනානං ආයත් අප අපායේ. බලන්න රජෙක් විදිහට නයෝග කරන එක එනවනේ පාපකර්ම විදිහයට රජෙක් විදිහයට කරනදේ. එ නිසා තමාන්ට පැවරුණ වගකීමක් විදිහට වනත් අනුන්ට දන්්ඩන හිංසන වද බන්ධන චේදනවට ලක්කලු ඒ පාපේ තමන්ට එනවා. ඊට පස මෙයා හොම කිව්ව එන්දෙන්න්නෙල ඉට පස්සම රාජතුමාදැම්මං විලාවෙ හැටියට කියන්නේ ඊට පස්සේ කිව්වා බෑ මරණය කියනින් අපි ඉක්මව කිිහිල්ල නෑ. කන මනුස්සයාගේ ආයුස මේ කෙදිවලින් ලනුවක් වියන කෙනෙක්ගේ කෙන්දිකූඩේ වගේ කිව්වා. තින් ලනුව වියෙනවා වියෙනවා කූඩේ කෙන්දිීවර ච්චකම ආය මකන්නෑ ඔයාලගේ ආච්්‍ය මැරුුණේ. ආයුෂය වියන්ද ආයුෂ්‍යය නැමැති කෙදී තිබ්ේ නෑ අපි බෝද්ධි පූජා තිබට වැඩන්න කූඩෙ කෙදිී නෑ. ආය කෝමද රනුව වියන්නේ. ඔයාලා දන්නවද අපේ ආවිුශ්‍යයේ නැමැති අනුව වියලා කූඩෙ කෙදීහිර් අද රෑට ඉවර වෙනවා කියලා. මෙ පෙරුම්පුරණ සංසාරය මහ බෝසතුන් මුහුණ දෙන අදදැකින් බලන්ඩකෝ. මහමයා දේවිය මොනවක් කරපු අකුසලේකටද වැල්ල හින්න වගේ අර දෙවනක් වෙවි අඩටු මමාලිගාවයි. අම්මා කෙනෙක් ගින්දර. ඊට පස්ස පින්වතුනේ අර මේ මරණේ ගැන කියනකට රියදුරාටත් හිතුන මටත් මාන වෙන්න ඕන කෙලා. කිව්වනේ ඔබතුමා යන තැනකට ම හිටවසිකොන් අයකාරය වෙලා මල්ලඟටඉඩපා. ඔබතුමා ඔයාටයු පැවන් රජතුක්. මේ ආබරනයි මේේටිකයි අරගෙන ගිහිල දෙන්ද ඊට පස්ස එඩ ඉදොසක එන ඔබතුමාගේ පියාට අම්මට ඔබතුමාගේ මූන බලාගන්න මට ඒ අවස්ථාව මන් දෙන්න කොමකොද ම මාලගාවන් අයින් කල්ලා තියෙන් යලට මවාය ගෙනියන්න බෑ දක ඔබම මොරොන්තුක් වෙනව මං කට්ටිය ගෙන්න්නක් දෙන කල් ඉන්නවාෙලහරි මං ඉන්න කෙවෝ තේමියකු හර හිතුවා මං කොහුමරි කෝටම සත්තිය කියල දෙනවක. ඒව රාචාර්රිවරයා දවා අර එක වරුවෙන් ආපු ගමන දවස එකහමාරක් ගිහිල්ල තියනවා. ගැන දෙවියෝ පාර කෙටිකල්ලතිය. දෙවවරු මවපෝ කොටියක තේමිය කුමාරයා අඳුන් දෙවි සමදාල තාපස පිරිකරින් සක්මනට ඇවිල් අඩියත් දෙකක් යන ගොට ද නිච්ච සැනසෙල්ල කාවත් කවුරුවස් නැති. බුද්ද කලා වනේ ප්‍රාර්ථනාව විෂ්ටවෙලා. තමන්ගේ පැතුමක් ඉෂ්ට කරගණ්ඩ මහ බෝධිසත්වයන්ට ඉච්චර කට්ටක්කණ්ඩ වනාන. අපේ ප්‍රාර්ථනා යිෂ්ට කරගණඩ කොච්චර කටුකණඩ වෙයිද. අහෝ සුකන් අහෝ සුකම් සැපයක් ඇැතිවලා. චුට්ටක් සකමන් කරලා ගල් තලාව අසුන්ගන භාවනා කළ හිත සමාධිමත් වුණා සංසාරී කෙලෙසි යටකරපු පීනට කුසලට තිබ්බා අධිස්්ථානයට හිත පලවිනි දිානයේ දෙවිනි දිානය තුංගනි භාවනාවෙන් නැගිට්ටි පංචා අභි්ඥා අෂ්ට සමාපත්්‍ය උපද්දවාගන ආශ්චරයයි ආශ්චරයයයි අපි කොච්චර භාවනා කරනවාද. කොච්චර බණහනවාද කොචචර සංමන් කරනවද හිතක් එකඟ කරගන්නට කොච්චර අවාරෝද එක භාවනාවෙන් එක පැයිෙන් පංච අභ්ඥාස්්ට සමාපත් උපද්ධ ව ගත්ත කියන්නේ. ඒ හිතක ඉන්දිරිිය ධර්ම කොච්චර වැඩි ලද අප මහා බෝධි සත්වයෝ. සසරෙන් එතරට වඩින්ද යන ගමන. ඒ මොනිවරය ට හදන වෙහර මේ ස්තූපය. ස ඔයාල නිවන්න ඔලට එඩ පුලුවන් නිසාහන මේ බණහන්ඩාවේ ඔලග නිවනත් හදන්න මේ හදන්නේ මේ අසපුයේ සෑය නෙවෙයි ඔයාල නිවන ඔයාලගේ කවධරි දුකින් නිදහස්සේලා අරහත්වයට පත් වෙලා ආපස්සට බලද්දී පෙනවි මේස ඇයට ගඩුල්තියන හැටි මේ බණහපු හැටි රගන්න පෙන්වතුනේ කුසල් කරගන්න අඩු පාඩු හදාගන්න අඩු පාඩු නැතුවනවෙයි එක හදාගන්න පන්සිල් පද පහරකි සිල් කැඩුනොත් ආය සමාදාන්වෙන්ඩ බණදහන් අහන්ද ඊට පස්ස පිංහතුනී ඔන්න දැන් අම්මයිත් අම්මම් අඩඩා ජනනිල්ලි කවුරලුවෙන් බලාගෙන න්නවා. අහෙෙන් එනවා රථචාරිවරයක් දව්වා කියනව තට්ටුට එක පඩිපෙල්ලලින් බැහැක්ගෙන මිදුලට දිුව කියනවා සුනන්ද රථචාරිය යගෙනම සුනන්ද සුනන්ද කියපම් මගේ පුතා ඹ උදුළු බන්ධින් ගහනකොට කෑගැහුවා මගේ රංකන්ද අතපයේ එළෙව්වා මගේ රංකන්ද කෑගැහවා සුනන්ද කියාපන් මේ අම්ම දන්න ඔය මැපපුතාට කතා කරන්න පුළුවන් කියලා. අම්ම දන්න ඔය පුතාට අතපය දිගාරෙන්ට පුළුවන් කියලා මේ අම්ම කව දවවත් මගේ පුතාක් ගොලුවෙක් බීරෙ අභගාතයක් කියල විශ්ාස කරන්නේ සුනන්ද කියාපං උඹ ඔලුවට ගහනකොට මගේ පුතා කෑගැහුුව කියලා කඳුල්ලු සලාගෙන වැඳ වැටනු ආර්යාවෙෙන මට අභේධානය දෙනවද මහ මරන්න ඇද්ද නෑඋඹ මරන්නෑ මොකක්ද වෙච්චි දේ කියාපංකයෝ බිසූන් වහන්ස උබගේ ඔබගේ රංකන්ද කතා කරනවා. ඔබගේ රංකන්ද ඇවිදිනවා ඔබගේ රංකන්දට කං ඇහනෝ. මෝල් දාපසෙක්ක වනාාකකිවූ. ඔබට වඇස් දෙකින් බලඩ බොලුවන් කිව මම මේ ගින්නගනයන් ඩාවකි තිවව නද්දී ල කෑගැහව මේ සස්සරේ අම්මාකෙනෙ කවග අමුතු අදැකන් ඉති මහමායාද මහමායාදේවිය. ඉරස් රජ්ජිරුවන්ඩ සැල ඕන සියලු දෙනා ප්‍රීදියට පත්ව වන. සරසපියව් යානාාවල් කියලකවෝ. චතු රංගනී සේනාව ඇතුවෝ. සියලු දෙනා පිටත්තුන එන්ට දවස් එක මර යන්න දවස් එක මර දවස් තුනකින් කැලීට ලං ඕන. විස්තකොටට අරකුමාරය ආකාසයේ. මත්තාස ඉරිදි මත්තාපසේ ඇත්තරම රාග විඳවා විඳවා දීසින් විඳෝ ඉදවා මෝ විඳව ඉඳවා මෝඩකං කරගර ඉන්න ඔයාලා අපි මේ මහා මොනිවරයන් වහන්සේ සරණ ගියාට පස්සේ ජීවිතය හාල් පසෙන් වෙනස් වෙන. ඒ අමා නිවන කියන්නේ හවත් පසෙන් වෙනස්ස එක ඒ ඉරිදිිය කියන්න ආත් හාත් පසය වෙනස්ස එක මේ පිච්චෙනවයි ඉරව්වට ඒරිදියෙන් ඉරම මෙහි අතින් අතගානවා සඳදිහා බලාගෙන ඉන්න අපි ඉරිදියෙන් හඳමල්ලනෝ වතුරේ ගිල්ල මැරිච්චාපි වතුරේ උඩ සක්මංගරනවා පොළොවෙ පස් වලට යට වුුණාපි පස්සයට කෙදා බයනවා. එහිම යාග්ඩ බැරි අපි ගස්ගල් වන පරුවත සිචාරා යනවා. රාගෙන් පිච්චි පිච්චි හිටපු කෙනාට යම් දවසක මේ පිම් බලය නෙකෙලෙ සුුණාවන් ආය රාගීෙන් පිච්චේෙන් නෑ හට ගන්නත් නෑ. රාගී කියන්නේ මොකද්ද කියලවත් දන්න. දවේශ කියන්නේ මොකක්ද කියලවත් දන්න. මෝහේ කියල මොකදද කියලවත් දන්න. ඒ හගට මේ වගේ. රාගෙන් නිදහස්ස වන දවේශයෙන් නිදහසුන මෝවෙන් නිදහසුන රහතන් වහන්සගේ හිතා කොහොමැතිද අපට හිතාගන්නවක් බෑනේ ඒ වගේ රහතන් වහන්සේට මේ මිනිස්සුන්ගේ රාගේ දේශේ මෝහය ඒ රහතන් වහන්සට හිතා ගන්නව මේ වගේ එකක් කියලා ඒ හැඟීම ගඩව එතරටගා මේ දුකෙන් ඉතරට ගා අන්තිම දේහධාර අන්තිම සරීරයේ දරන්නේ අන්තිම වස්තරයේ අරහත් දජයේ දරන්නේ අන්තිම පාත්‍රයේ දන්වලදාන. ඒ මොනිවරු මේ වැඩෙහින්නේ. ඒ මොනිවරුන්ටයි වෙහෙර කරන්න. ඉර්වස්සේ පියතුමා ආකාසින් වනාන්සේ වැඩියා කුටියට ගෙන්න්න ගෙන ගිය. කුටියට ගිහිල්ල රජුතුමත්ය කතා බහ කරලා ඒ කුම මේ දවස්තුනම වැළඳුවේ ගහකින් කොලටිකක් කඩාගෙන ඒ කොලටික වතුරේ තම්බලා යි කොල්ල ටි කෑවි කරකොල්ල තම් බල. රජතුමාට දොන්න කරකොල මං කන්න දේවල් ඔබතුමාට සංග්‍රහයක් රජතුමා කියනවා ප්‍රනීති රස මසෝලුත් එක් ආහරගන්න මං කොහොමද මේ කොල කන්නේ දොස මේක අහනවා කියනවා මේ ඔබතුමා මේ කන්නේ මේ වද ඉට පස කියනවා මං කල කරකොල්ල තමයි කන්නේ කියලා ඊට පස මිල් දෙවි කෙනෙක් වගේ ලස්සන කරකොල කරකොලකක් කෑවත් දෙවි කෙනෙක් වගේ ලස්සන වෙලා ඉන්න කොහොමද කියලාහනෝ ඔන්න කෑමබීම අඩෝනත් ලස්සන වෙන්නේ කොහොමද කියලා බණපොතේ තියනවා තියෙනවා. මහරජ මා හොඳින් පැදුර බිම එලාගෙන හුද කලාවෙම තනය සුවසේ සැත පෙමි තනිව සැතපෙන නිසා මාසිරුර පැහැපත්්‍රී ඇත ැදු මම තන නිදාග නයගේ හැ පටෙක් නෑ මම දස්සනයි මම ලස්සනයි තනෙන් නිදාගත්තත් හිටේ එක එක ඉන්න නිසත් පෝන් එක තව තව ගොඩක්ක ඉන්න නිසත් බලලස්සර නෑ. කඩුගත් රාජපුරුසියෝ රැකවල් පිණිස මට මෙහිමාව වටකොට කවුරුද් දකින්නට නැත සැපසහයන සැතපෙන නිසා. රජුනි මාසිරුර පැහැපත් වී ඇත කවුරුවත් නෑ රකිින්ද කඩු වැරංවටේ කවරුත් න ගෙවී ගිය අතීතයම සිතන්නේ නැත දැන්. කලින් විච්චේ හිතන්නේෑ ම මෙෙම කට්ටක් හැවකල හිතන්නේවා. ඒ නිසා නිතාත්තය කතා කරන්නේ නැතන් තාතක්කි ව ුදුරබන්දෙන් දී පන් ඔලුවට කියලා. නොපැමිණි අනාගතයේ සිතීමෙන් පලාක් නැතමට මං ආය ලොකු දෙේවන් සිතන්න ෙත් නෑ. මී දැන් ඇති දෙන් යපි සිටිමි සතුටින් රජනි එනිසා ම සිරුර පැහැපත්වී ඇත අපිට තියෙන දුක තමයි අතීතිය ගැන දුකින් එන්නවා අනාගතේ ප්ලෑන්් කරනවා වර්තමානය අතහැරෙනවා. ඒකයි මේ කැහැටු ගැහිලා. ඒකයි මේ මුණු අඳුරුවෙලා. ඒකයි මේ මූුණු වැහැරි ලගේල්ලා. සිරියාව අතුරු දහන් වෙලා. ලස්වනාතුරු දහං වෙලා. වර්තමානය අතැහෙරලා. ගෙවීගී අතීතයේ සිත සිතා සුසුම් හෙළමින් නොපැමිණ අනාගතයේ නානාසීන මවුමින්. අනුවන දනාලොවේ සිටිති සුසුම් හෙළමින්. අව්වේ දෙමු බටදඩුසේ වියලී යති ඔවුන් අපි වගේ. ඉට වස්ස රජුරූගේනවා. මට හිතාගන්න බෑ හහිමනිවේ ඔබ රජකමට සුදුසු යම් අයි පූති කරත්තවල රත්තරන් රිදිී මුතු මැනි ගෙනලතියනෙන උඹද මෙතන රත්තරං ගොඩකිඳල රජකමට පත් කන්නවා. ඊට පස ආහිෙත් තාත් අට මරණය ගෙන කියලා දෙනවා. මේ විදිර විටි විට මරණය ගැන මේක අසාර බව කියද්දී රයතුමාට මහන වෙඩී දෙනවා. මේ රජුරුව කෞද්ද කියලා දන්නවාද. සුද්දෝදන රජ්ජරෝ සුද්ෝදන රජ්ජරෝ ඊට පස්සේ ආයෙත් රජකම ගැන ආයත් බැකය රජතු මයි වෙලා නියෝගක් කළ සේවකයම් පිරිසක් පලයල්ල රජ මාලිගාවට විවරෘත කර පල්ල සියලුූ ගබඩා රම්පත්තිරුවල කැමැතිය අයෙක් ඇරම් පලයල්ලා කැමැති කෙනෙක් මා පුතුලඟ මහනවෙල්ල කියලා ගහ පම්බෝඩ් පත්තිරුවල ගහන්න කියලා ඒ මොහුතේම රජතුමත් බිසවත් ත ඉතුට බිසෝ අඩාගෙන වාදකට ඇත්ත එකක පුතා දැකල් කකුල් අල්ලගෙන කකු දෙක අල්ලගෙන බදාවගෙන ඇඩුව කියනවා වැල්ල පුනා කියවා යසෝදර ඇඩුවගේ රම්වා අම්ම ගැන්ඩිල් ලවරුණට පස්සේ තාත්ත කියනවා දේවී මගේ පුතා කන්නේ මේ කොලලු කියලට තම්බපු කරකොල අර දේවිග අතට දෙනවා. ජීවිතේටම තම්බපු කරගොල ඇල්ලුවමයි අනිත් දේවිනම්ශල දෙන්න මට කියලා කට්ටි අතින් අත ැනම් බැලුවගේනො. දැකල නෑ කෙන හෙම එකක්. එහෙම අයන් මහනෝුණනේ එහිෙම අයන් මහන වුුණනේ එහහිම අයත් මහනෝන අ ඔක්කෝ මහන ඕනාා රාජ්‍ය ඔක්කොම මහන ඕන. ඒ වීදයේ ඒ කුමාරය ඒ තේමිය තාපසතුමාගේ ඉන්න වනේට යන පාර දෙපැත්තේ රන්්ඩිදී මුතුමැණික් විසිරිල්ල තිබ්බකිෙනවා තැන්තැන් වල ගණ්ඩ කෙනෙක් නෑ. ඊට පස්සේ දෙවිවොරු කුටි මවල දන්න. කාන්තාව පැවිදිවිච්චයි මැඳති බයි වෙන නිසා. ඊළඟට පොඩි ළමයි මහනවිච්චායිය. අවසානයට පුරුෂයෝ මහනවිච්ච, කුටිතික තමයි වට තිබ. යන් කිසි කෙනෙකුට රාග සිතක් කාවෝත් තේමය තාපස්සතුමා අහසින් ඇවිල්ලා ඔබමනොවදෝ හිතන්නේ කෙලවවාද කරනවා කියනු. අසිරයක් මැයි අසිරයක් මයි. ඊට පස්සේ මොකදූනේ අහවල් රාජ්‍යයේ සීල්ලු දෙනා මහන වෙලා කියලා ආරංචියයට සාමන්ත රජ කෙනෙක් අල්ලොපු රටි රජ්ජරූ යුද්ධට යුද්ධ කරන්නගෙනෙන්න. බෝඩ්ඩොල ගහල තියෙනවා. ඉදාම් ඇවිල් දේයෙනවා ආරංචයට. ඒස බොන මිනිස්සුටික රංචුවක් රාකාලයකු තරම් වෙන ද තිබ් පොලට සෙට්වෙඩ වෙල්ලා. බොනේ උන්නෑ. ඒරස ඒත් නේනකට ම රජුරු හතන කෝ කියෙ එක තමයි රයිජතුමි අපිත් බලන්නේ අන්න මහනවෙඩි ගියාලු කියලා. ඒ රජවරුත් මේවාට ඇරල්ලා මහන වෙන්න කියා. අර මිනිස්සු රාකාට්ට අද ඇරල්ලා මහන වෙන්න කියම්. ඒඇය මහන වොනෙ මොකටද. පිට් එකට බොන්්ඩ කෙනෙක් නැති නිසා වෙන ද සෙට්වෙලා සිංතුුවක් කියයාගෙන බීපුටික නෑ ද ඒ නිසා ඇත්තරම නිසා කියනවා මහනවිදග. සමහර සපිත්දැ සංග සමාජයනකොට යාළුව මහනවිච් නිසා මහනවිච්ච යනවා එයාට ලොකුවට තිබි ලනෑ. යාළුව මහන විච්ච නිසා මහන වෙන සමහරවලට අපි ොන කෙල්ල තියෙනව ඒයා ස්වාවින්සනට කැමැති ගව් රොවයි ද න් කියන පපුති මනවම කියලා. ඒ වජනයට මහන නන්දකුමාරය වගේ. එහිමන්නවා. ඒ වගේ මෙයා බෝඩගෙනෙ නැති නිසා අපි යම් මහනවිඩි කියල කියා. අර වටී පිටි රාජ්‍ය හතරක පිරිස. එදා දම්ඹදිව හිස්සනා කියනවා. ඒ මහා පින්වන්තයන්ගේ ආනු බහවින් මුලු වනේම ගස්වල පලතුරු හට ගත්තා ආරීගනෑ පැම්පොකුණුවල වතුර නිල්කැට වනා වතුරහිගනෑ. විදී මුතුමැෙනක් පොලෝට පස්වෙලාගිය. රාජ්‍යවල හැත්තු කැලේට වනවැදි ලගේ අස්වේ වනවැදුන කරත්ත දිරුව. පින්වත් මහනනේ මගේ ලෝතුරා බුදුරජාන් වන්ශේ වදාලා. පින්වත් මහනනේ එදා ඒ දේමිය කුමාරයාගේ වචනයට අවන්නත වනු සියල්ලු දෙනා බ්‍රහ්මලෝක පදුනාකය. බ්‍රහ්මලෝකය හිත පාදවාගෙනර බණ භාවනා කරගන්න බැරුව වතුර ගෙනල්ල තිබ්බි වතුරගේනව මිඳුල් ඇතුගාන ඉස්වියලු දෙ දෙවුල ඉපදන. ඒ මහන වෙච්චේ එක්කෙනෙක්වත් හතරපායි පෙදිල න මනුස ෝකවත්ඉ පදිිලනෑ. දෙවියම් කියනුම්. ඒ තාපසයෝ භාවනා කරද්දි බලාගෙන හිටපු අස්වයෝ දෙවුල ඕපන්න කියරම්. ඇත්තු දෙවුලෝ ඕපන්න කියනවා. අසිරියක් මැයි. අසිරයක්ම තනි කට්ටක් කෑවේ ඉච්චර දෙනෙකුට සැපක් හදන්න නේද අර ගින්දරෙන් පිච්චනේ අච්චර දුකක් විින්ද කිරි බොන් නැතුව හිට අඩන් නැතුව හිටී අතපය හොලවන් නැතුව හිටිය මිච්චර පිරිසක් සුගති යවන්න නේද කොයි තරන් කරුණාවද ඒක නේද කරුණාවද ඒක නේද මෛතරීය. ඉතින් අවසාන හොයි පිරිසහිටපු අම්මා මාතෘ දිවිරාජය වෙලා සෝහතාපන්න ඕන. එතුමියත් සසරින් එතරට යන්ට මඟ පල් ලැබවා. එදා මලිය දේව මහරහතන් වහන්සේ මංගන වැච්චිනාග මහරහතන් වහන්සේ පිරිණවම්පාන දවස කියනවා අදින් බුදු පිරිසීවරයි. ඉ ඕක එන්ටම අ මලිය දේව මරහතන් වසේ අවසන්රහතන් වන්ස කිවී. ඒ කිය බුදු පිරිසේ තේමිය කුමාරයත් එක්ක මහන වෙච්චා අයගෙන් ඔක්කොම මහන වුණට පස්සේ රාකලේ බිඳල මහනවෙන්න ගේ අපි කියනවා. එදා බේබද්ද වෙලා ඉඳලත් මහනවෙන්න ගිය අපි අද රහතන් වන්ත්‍රේලා. ඒ බුදු පිරිසේ හිටපුයි රහතන් වහන්සේලා. මේවට සේවාවත් පිළිවෙෙක් කරන්න පෙන්වතුනෙන්. බලාගෙන හිටපු අස්වයො. සුගතිය බුදුනාා අනම්. ලෝතුරා බුදුරජාණන් වහන්සේට සේවාවත් පිළිවෙක් කරන්න. බෝ මළුවල බෝ පත් අහිදන්න සෑමලු සුද්ද කරන්න. වෙහෙර විහාර බඳින්ඩ. බණදහන් අහන්ඩ බුදුගුණ අහල හිත පහද වගන්න. දහන් ගුණාල හිත පහද වගන්න. රහතුන්ගේ ගුණහල හිත පහද වගන්න වරදින්න නෑ. වරදි නෑ සංසාරය කරපු පව්වලට නල් පොටක් නැතුව පිස්්ව ඇදිල පටාචාරවාගේ යැයි හැබැ නිවන්ද කෙනවා. නිවන්ද කෙනවා. සංසාර දෝසයෙන් බැටකාලා අතට කඩුවක් කරන් ලේ තවරගනේදී අංගුලි මාලු වගේ ඒ නිවන්ද කෙනවා ඒත් නිවන්ද කෙනවා. තමන්ගේ දරුවා මැරුණ කියල පිළිගන්න බැරුව පිශ්ෂියෙක් වගේ අභමිටක් හොයාගෙන යයි. ඒත් නිවන්ද කෙනවා. දැම් මේ ධර්ම දේශනාවෙන් පස්සේ. ඇය පහන් වන තුරෘතියනව කාලේ කලබල නැතුව පුළුවන් විදිට මමහි ස්තිර කල කියන්නේ. මේ උතුන් සෑ මල් සෑරජුම් පැදදුකුුණු කල්ල වැඳල නැතම් මේ ඉන්න තැනනි දලා රීත නැමල වැඳලා ගරු කොල්ල ජීවිතය පුදල. අවෝම එකක් දන්නනේ. අවෝම එකක් දන්නන. මොක දවෝම දුන් අධිෂ්ථාන පාරමිතාව. චෛත්‍යයක් ළඟ බෝධයක් ළඟ සඟුන්ලඟ ධාතුන් ළඟ. ොටග ඕක හිතා පල්ලා ඒක ඉරවසි තව තව පුළු පුළු අගදීට අධිෂ්ටානය කරගන්න එක ක දේව අපි ඇත්තරම අපේ ජීවිතයේ මෙතන ඉන්න කීයෙන් ගීදෙනට ඇතිද මං අධිෂ්ටානයක ඉන්නවා කල එකක්. අතේ ඇගිලි ගානට මේ ජනී ජනයාතර අතේ ඇගිලි ගානට ඇති අධිෂ්ටානයක ඉන්නවා කෙක් කෙනෙ බහුතරයක් මහපොලෝවාගේ ප්‍රමාණයක් ඔබ අපාතර අධිෂ්ඨානක නෑ. කියන දේයහානවා සීල්්‍රකිනට සීල්ගන්නවා අර මම මෙහෙම කරනවා කියන අධිෂ්ානය නෑ. එක අදහසක ඉන්න බෑ. එක ගුණේක ඉන්න බෑ. නිස ඉස්සල්ල පුළු පුළුවන් දේ වල්ටික බලන්න. දැ මෙතුමා ච්චර ධිෂ්ාන ඉදලක්. ම්ඩ පුලුවන්ද කියලා රත උත්සල බැලුව ඇවිදල බැලුවවා. ඒවගේ පොඩි පොඩි දේවල් කරලා බලන්න මට පුළුවන්ද කියලා පොටෝ ගහන් නැතු ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉටවස ඒක අධිෂ්ානෙන් ඉන්න කුට ඉලක එක ගන්න. ඒවගේ ටිකටිකරම් හදාගන්්ඩම බැරිදේ හදාගන්න. ඒ සඳහා ඔබටත් මටත් වාසනවදවේවා. ඊට පස්සේ. ඉතින් ඒ නිසා තේමය බල ජාතකතාවක අපේ ජීවිතය ගණ්ඩ තියන මේ බණදහම් බණදහම් ජාතකතා පනස් එක්වනි පොතය තියන්නේ ඉතින් ඒවාගේ ජාතකතාත් පනස් තුනම් පරිවර්තනය කළ තියෙන අනිවාරයෙන් කියවන්න පොට්ටික තියා ගඩ ෙදර විටින් විට කියවන්න අමාරුවෙන් කියීවන්න එක එක කතාව කියවන් ජීවිතට යහපත ගණ්ඩ. හාත් පස සක්වොල සිටින දෙවිදේවතාවෝ අප බුදුරජාණන් වහන්සේ පිරුම් පුරුපු සංසාරය ගැෙන ඇසුවා පින්ඳහන් කරන හැටි ඇසුවා. සියලු බ්‍රහ්මයිනි දෙවියෙනි නාගයින අමනුස්සේණී. ඔබටත් මේ පින් කරගන්න ලැබෙන අවසාන අවස්ථාව. එනිසා මේ වෙහිෙර විහාර මනාව ඉදිවෙන්ට උපකාර කරලා දෙවිදේවතාවෝද අපමන්න පින් රැස්කරගනිටවා. මහා බ්‍රහ්ම රජවරු පින් අනුමෝදැන් වේවා. ඒවගේම දෙදෙව්ලෝට අධිපති සක්්දිවිදාානූ පින් අනුමෝදැන් වයේවා. දදරාෂ්ට විරෝඩ විරූපක්ෂ වයිශ්‍රවන සතරවරන් දෙවියෝ පින් අනුමෝදැන් වෙත්වා. විස්කන් දෙවියෝ පින් අනුමෝදැන් වෙත්වා. ආලවක සෙම්පතිදුුන් ඇතුළු සෙම්පති දෙවියෝ පින් අනුමෝදැන්වෙත්වා. ඒගේ පින්වස් හුමන සමන් දෙවියන් පිරිවර සහිතව, කතරගම දෙවියම් පිරිවර සහිතව විශ්ුණු දෙවියම් පිරිවර සහිතව විබේෂනම් පිරිවර සහිතව. දැඩිමුුන්ඩ අයනායක ගම්භාර පත්තිනයාති නං ගොත් ඇති. ඒවගේ මේ ප්‍රදේශභාර දෙවිවරු ගස්ගල් වන පරවතවට අරක්ගත්ත දෙවියෝ මෙවතුන් දහතුන් වහන්සේලා රකින දෙවියෝ. තලාටු බෝමාටු ආකාසචරි ජල තටාගවල වාසය කරන දෙවියෝ. බහිරෝ දීවත වූ පවා ඒවාගේම සියලු නාගපිරිස සියලු අමනුස්තු පිරිස මේ සියලු පුුණ්්‍ය ධර්මයන් සතුටින් අනුමෝදන් විට්වා ගෞතුම් බුද්ධ ශාසනයත් මේ පිරිසත් ආරක්ෂා කරත්වා ඒවාගේම අපගේ පරම පූජනය ගුරු දේවෝත්තම පින්වල් ලොකුස්වාමින් වහන්සේ නිසාමයි මේ සියලු යාපත ත් ගුරු දෙවිඳුන් නිදුක්වේවා නේරෝගවේවා දීර්ගාවිශ ලබත්වා පෙනෙන නොපෙන දුරු දුරින්ම දුරුවේවා අපගේ ගුරු දෙවිඳුන්ට අමානිවන පිණෙස මේ පින් හේතුවාසනාමවේවා. මේ වෙහෙරට කාලයෙන් ධනයෙන් ශ්‍රමයෙන් උදවපකාර කරන්නාඕූත් සියලු දෙනාට මේ පින් අනුමෝදංවෙත්වා. හැදූ වැඩු දෙමව්පියන්ටත් අපි කාටත්. මේ සියලූම පින් බලේ මේ චූටි දූලපුතාල තරුණ දූලපුතාල අම්මලතාත්තල වැඩි හිටියයි. මේ පින්කමේ සාදු කියලා අනු මෝදන් වන ඔබ සියලු දෙනාට ඔබටත් මටත් අපි කවුරුත් ශ්‍රාවකයෝ අධිස්්ථාන කරගමු දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු බුදුරජාණන් වහන්සේ සරණ යනවා. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු. එව තුන් ශ්‍රී සද්ධරමේ මම සරණයමේ. වි තිබෙනතුරු නිවන් දකිනතුරු වාර්යිය මහා සංගරත්නය සරණයමේ. දිවි තිබෙනතුරු නිවන් දකිනතුරු සමාදං වූ සීලේ ආරක්ෂා කරන්න අපට ශක්තිය දහිරිය වාසනාවල බේවා. අධිෂ්ඨානයෙන් ගුණදරුම පුරුදු කරන්න වාසනාව ල බේවා. කෙනෙකුට ලංවිය නොහැකි තරන් අධිෂ්ඨාන පාරමිතාව පිරු දස පාරමිතාවෙන් බැබලන පිම්බලයෙන් එතරට ගිය. නිට පැම බුදුරජාණන් වහන්සේගේ ආසිරවාද ශක්තියෙන් අපිටත් ගුණධර්ම දියුණුකරගන සසර දුකින් නිදහස් වෙන්ඩ වාසනවලබේවා. පිංවතුන විස්තර සහිතව පු්්‍යානු මෝදනාව සිදුකිරීම පිණෙස මං මේ වෙල්ලාවේ මතක් කරනවා හොම දන්න නෑ කටයුතුවලට කවුද මුහු වෙන්නේ කියලා නිසාේ පව. සංගෝපස්ථයක ස්වාමීන්න්නාන්සිේ ඉතින් මේ කටයුතු ඉතාමත් දුස්කරව කරගෙන යන්නේ ඉතින් මාතලේ ඥානෝභාස ස්වාමීන්වහන්සේට මේ සියලු ශාසනික කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවිරැකවරණය ඔබගේ සහයෝගය ඔබගේ මෙස් සිත ලැබේවා කියල සාදුකයන් සාදු Quan වැवाना درरम शणීමට, छता YouTube चनले सब् subscribeाइट करसीन हो laकन उබන්න।